ලෑස්තියන්න වෙලා. අපි සභාව ඇමතුමට ගෞරවයෙන් ආරාධනය කරන්නට කැමති. ඔහු බොහෝ ජනපරිෂදයන් නියෝජනය වෙන කෙනෙක්, ගොවි සංගම් නායකයෙක්, ඒ වගේම මධ්‍ය පරිමාණ වීමෝල් සංගමේ සභාපතිවරයෙක්. අභය කීර්ති මහතාට අපි තාම සෙනෙහසින් සභාව ඇමතුමට ආරාධනය කරනවා. ගරුතර සංඝරත්නයේ අවසරයි, අනිකුත් පූජක උතුමන්ලාගේ අවසරයි, පිට්ටයිවන් මැතිතුමා ප්‍රමුඛ, පුත්තලන් දිස්ත්‍රික්කයට පිටතින් පැමිණි සභාවනි අමුත්තනි, පුත්තලන් දිස්ත්‍රික්කයේ සහෝදර සහෝදරියනි, මට සත්ව පාලනය, සත්ව කිරිගොවියා වීගොවියා හා දීවර සහෝදරවරුන් වෙනුවෙන් වචන සුවල්පයක් කතා කරන්න කියලා කිව්වහම මම මට වැඩිය ඒකට සුදුසු වෙන කෙනෙක් නම් කරා. නමුත් දිස්ත්‍රික්කයේ තීරණය අනුව මට කතා කරන්න කියපු හින්දා මට දන්න දේවල් මම ඔබතුමාලට කියන්නම්. වීගොවියා, කිරිගොවියා, දීවරයා කියලා කියන්නේ අප සමාජයේ වැඩියෙන්ම දුක් විඳින පහළ ස්තරයේ සහෝදරවරු. ඒ අයගේ දුක, වේදනාව, කඳුළු අඳවනාව විනාඩි 10කින් වචනවලට පෙරලන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ. මට පුළුවන් විදියට මම ඒ කාර්යය කරන්න. මුලින්ම මම කිරිගොවියන්ගේ ප්‍රශ්න ගැන කතා කරනකොට අපේ අම්මා මට කියනවා, මං ඉපදෙන්න හලාවත හොස්පිටල් එකට යනකොට කිරි දෙන්නු 10 දෙනෙකුගේ කිරි අරන් තියලා තමා ගියේ කියලා. ඒ 1969 මං එහෙම කිව්වේ ඒ කාලේ කිරිගොවියෝ කිරි ගත්තේ භාණ්ඩ හුවමාරු ක්‍රමයට. කිරි විකුණන්නේ නැහැ, කිරි අරන් මුදවලා තිබ්බහම මස් සපයන කට්ටිය, වෙනත් ධාන්‍ය සපයන කට්ටිය කිරිවලට ඒවා දීලා හුවමාරු ක්‍රමයක් තිබ්බේ. එතනින් පස්සේ 77 ආණ්ඩුව බිහි වුණාට පස්සේ ඊට කලින් අපි කිරි විකුණන ප්‍රතිපත්තියක හිටියේ නැහැ. අපි විතරක් අපේ ප්‍රදේශයෙන් අපේ මම අපේ පවුලේ 13 වෙනියා. අපේ පවුලට අධ්‍යාපන කටයුතු කරගන්න අපේ තාත්තා කිරිහට්ටි මුදෝන ව්‍යාපාරයක් කරා. එතුමන් දකුණෙන් පැමිණි පුජ්‍යලෙක් කින්දා. ඊට අමතරව 77 තමයි අපේ පැතිවලට නෙස්ලේ සමාගම එන්නේ. ඒ වෙලාවේ විකල්ප මාධ්‍යවල කියවුනේ නෙස්ලේ සමාගම ඉන්දියාවෙන් ගහලා එලවපු බහුජාතික සමාගමක් කියලා. හැබැයි ඔවුන් අපේ රටේ කිරිගොවියා නගා හිටවනවා කියන පොරොන්දුව පිට තමයි ලංකාවට ආවේ. එතන ඉඳන් ඔවුන් මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ආරම්භ කරලා කිරි මිලදී ගත්තා. හැබැයි අර ඉපිල්ලිපිල් කියන සාකය අපේ රටට බෝ කරා ඇරෙන්න වෙන අපේ කිරිගොවියෝ වෙනුවෙන් ඒ කට්ටිය මොනවත් කරේ නැහැ. දැන් මීට අවුරුදු 15කට 20කට විතර වෙලා ඉඳන් අපේ රටේ දිනකට පරිභෝජනයට අවශ්‍ය කිරි ප්‍රමාණයෙන් 14%මාරක් තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඉතුරු 82%මාරම පිට රටින් ගෙන්නන කිරි. ඒ කාලේ ලෝකයේ අංක එකට කිරි නිෂ්පාදනයෙන් හිටියේ නවසීලන්තය. මේ වෙනකොට අපේ දේශගුණයේම තියෙන අසල්ලස් ඉන්දියාව ඒ ඉමට ඇවිල්ලා තියෙනවා. ඔවුන් කිරි වලින් සුවන් පෝස්ත වෙලා තියෙනවා. අපි මේ වෙනකොට ඒ 17%මාර පරිභෝජනයට ගන්න බැරුව වලවල් කපලා බවුසර් පිටින් වලලන තැනක ඉන්නවා.
ඒක මේ දවස්වල තියෙන ප්‍රධාන ඛේද වාචකය. නෙස්ලේ සමාගම කිරි මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළොත් එහෙම අපේ කිරි වලට මොකද කරන්න කියලා අපේ රටේ ආණ්ඩුවට කිසිම දැක්මක් නැහැ. ඊළඟට කිරි මිලදී ගන්න මිල්කෝ සමාගම, මිල්කෝ සමාගම මේ වෙනකොට දවස් 45කින් කිරි ගොවියට සල්ලි දීලා, ඒ මහා පරිමාණේ ව්‍යාපාරිකයෝ නෙමේ කිරි ගොවියෝ ඉන්නේ. ඉතාම සුළු දිනකට එක දිනකින් දෙන්නෙක්ගෙන් කිරි ගන්න තමන්ගේ ළමයින්ට ටියුෂන් පන්තියට සල්ලි දෙන්න, ඒ කිරි දෙනගේ කිරි විකුණලා සතාට කෑම ආරම් දෙන්න, කිරි ආරම් දුන් අහිංසක ගොවියන්ට දවස් 45ක් මුදල් නැතුව උද්ඝෝෂණ කරන මට්ටමකට කිරි ගොවියා පත් වෙලා තියෙනවා. සහෝදරවරුනි, දියර කිරි පරිභෝජනය කියන එක ලෝකේ ප්‍රචලිත දෙයක්. අපේ රටත් එක්ක තව රටවල් කීපයක් තමයි ওই පිටි කිරි බොන්නේ. අනිත් කට්ටිය ඔක්කොම දියර කිරි තමයි පරිභෝජනය කරන්නේ. අපේ රටේ කිරි ලීටරයක් රුපියල් 65ට 70ට මිලදී ගන්නකොට දියර කිරි හැටියට පැකට් කරලා දෙන ඒ කිරි ලීටරයක් රුපියල් 200කට ආසන්න වෙනවා. එතකොට මිනිස්සු දියර කිරි බොන්නේ නැහැ, පිටි කිරි වලටම පෙළඹෙනවා. ඊට අමතරව අපේ සමාජයේ මතයක් තියෙනවා, එළකිරි බිව්වහම සෙම හැදෙනවා කියලා දරුවන්. ඒක සම්පූර්ණ පුරුක. අපි නම් මොනවත්ම දාන්න නැතුව කිරි බීලා මේ ඉන්නේ. සාමාන්‍යයෙන් සෙම තියෙනවා නම් කිරි වලට ඉඟුරු කෑල්ලක් එක්ක උණු කරපුවාම ඒ දේ නොවෙනවා. එතකොට අපි දියර කිරි පරිභෝජනය කරන්න කියලා මේ ආණ්ඩුව හැම සැරේම භාණ්ඩාගාරේ මුදල් වෙන් කරනවා. කරපු කිසිම දෙයක් නැහැ. අපි කිව්වා අපේ සමාජයේ හුරු වෙලා තියෙන්නේ සම්පූර්ණ වෙළඳ දැන්වීම මත යැපෙන කට්ටිය කොච්චර උගත් බුද්ධිමත් වුණත්, දැන් අපේ රටේ දිනකට කිරි බොණ්ඩ කිරි පිටි බොණ්ඩ කියලා පුරුදු කරන්න වෙළඳ දැන්වීම කීයක් තියෙනවද? අපි හුඟා කරු කරන සංකක්කාර කියන ක්‍රීඩකයා බොන්නේ පීවා, එයාගේ නෝනා බොන්නේ ඇල්ලි, මැතිවුස් බොන්නේ මයිලෝ, චතුරිකා පීරිස් නෙස්ට මෝල්ට් බොනවා, නුව නැති අය බොන්නේ රත්ති කියලා කිව්වහම ගෙදර එල දෙන්නේ කිරි ටිකක් වෙළඳ පොලට දීලා රත්ති කිරි පැකට් එකේ කිරි බොන්න අපි පෙළඹිලා තියෙනවා. අපි වෙළඳ දැන්වීම් වලින් ම යට වෙච්ච මිනිස්සු හැටියට අර දියර කිරි පරිභෝජනය කියන එකට පෙළඹෙන්නේ නැහැ. දියර කිරි පරිභෝජනයට මිනිස්සු පුරුදු කරන්න කියලා පෙර පාසල් වලින් කිරි බොණ්ඩ දෙනවා කියලා කරපු එක වැඩසටහනක කරුවල ගස්සා යාවේ. අවුරුද්දෙම කිරි එක මාසයක බොණ්ඩ දෙන්න උනේ මුදල් නැහැ කියලා මම මේ විශේෂ සම්බන්ධව හිටපු නිලධාරිතුමියකින් අහුවා, කොහොමද මෙහෙම කරන්න කියලා. කරන්න දෙයක් නැහැ මහත්තයා, මුදල් හම්බෙලා තියෙන අගෝස්තු මාසේ. ඒ හින්දා ජනවාරි ඉඳන් කිරිත් අගෝස්තු මාසේ වෙනකොට පොවලා ඉවර කරන්න ඕන කියලා පුංචියෝ. එහෙම තැනක තමයි කිරි කිරි ගොවියාද පත් වෙලා තියෙන්නේ. ඒ ඛේද වාචක එහෙමයි. ඊට අමතරව තමුන්නාන්සලාගේ අවධානය යොමු කරනවා නම් ඉස්සර සමාජයේ ගොවියට දැන් තියෙන ප්‍රබල ප්‍රශ්නයක්, ඉස්සර සමාජයේ හරක් හොරකම් කරනවා කියලා කිව්වහම ඒ ගෙදර හරක් හොරා කියලා නම තාත්තට වැටුණා නම් ළමයින් දීගතල දෙන්නත් අමාරුයි හරක් හොරු කියන. මේ රජයවල් විසින් 77න් පස්සේ ඒ ක්‍රමය වෙනස් කරලා හරක් හොරාට සමාජ තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් හරක් හොරකම් කරන බහුතරයක් දේශපාලඥයෝ ආණමඩුව පුත්තලන් දිස්ත්‍රික්කයේ කිරි හරක් හොරකම් කරන හැම හොරකම පිටිපස්සෙම දේශපාලඥයෝ ඉන්නවා. ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මස් කඩයක් පවත්වාගෙන යමින් කවදාවත් සල්ලි වලට ගනලා හරක් මරන්න නැතුව මස් විකුණපු පුජ්‍යලයා අද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙලා තියෙනවා. ඒකෙන් මේ වහොප්පු වෙනවා. එහෙනම් මං කිරි ගොවියෝ ගැන ඊට වැඩි කතා කරන්න වෙලාව මදි වෙන හින්දා ඊට පස්සේ දීවර සහෝදරයෝ ගැන කතා කරන්න කියලා කිව්වට මම ඒ සම්බන්ධයෙන් දන්නේ නැහැ. මම දන්න දෙයක් තියෙනවා, අපේ වීගෝවියටත් වැඩිය කිරිගොවියටත් වැඩිය දීවර සහෝදරවරු තමයි වැඩියෙන්ම ජීවිත අවදානම කියලා අපිට මාළු සපයන්නේ කියලා. ඒ කට්ටිය මාකට් එකේ එහෙම කතා බහ කරන විදිහට අපි හිතනවා එයාලා හරි දරුණු ඇති කියලා. ඒකට අපිටත් වැඩිය හරි අහිංසක හදවත් තියෙන මිනිස්සුයෝ. පුනරුදේ වෙනත් දවසක ඒ සම්බන්ධයෙන් දීවර සහෝදරයෙක් කතා කරයි කියලා හිතාගෙන මම වීගෝවියෝ වෙනුවෙන් කතා කරන්න ඊළඟට ලෑස්ති වෙන්නේ. වීගෝවියෝ
අද මූණ පාලා තියෙන තත්ත්වය එක්ක සහල් මෝල් හා පාරිභෝගික යන තුන් කට්ටුවම එකට ඈඳිලා තියෙන්නේ. අපි ඒ තුනම බේරා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කරන්න උත්සාහ කරනවා. ඒත් මේ රටේ දේශපාලනයකට බොහෝම විරුද්ධයි. තමුන්නාන්සලා දන්නවා අද අපේ රටේ සහල් ව්‍යාපාරයේ ප්‍රධාන තැනක ඉන්නේ රටේ ජනාධිපතිතුමාගේ සහෝදරයා. අනිත් එක්කෙනා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ඇමති කෙනෙක් ඉඳලා දැන් මන්ත්‍රීවරිය. ඔවුන් හිතනවා ඔවුන්ට තරක් මේ රටේ ගොවියාගේ වීමල දී ගන්න පුළුවන් කියලා. සියලු වීමෝල් මේ වෙනකොට වීමෝල් 400ක් වැහිලා තියෙනවා. ඒ 400ක් එක්ක තියෙද්දිත් මත්තල වී ගහන්න තරම් අපේ රටේ වී නිෂ්පාදනය වුණා. රටේ මුළු නිෂ්පාදනයෙන් වී අලෙවි මණ්ඩලයේ මිල ගන්නේ 5%. ඉතිරි වී ඔක්කොම පෞද්ගලික අංශයේ මිල දී ගන්න ඕන. තමුන්නාන්සලා මෑත කාලේ මං හිතන්නේ වැඩිම මිලකට හාල් පරිභෝජනය කරපු කාලේ. ඒ පරිභෝජනය තුලින් වී ගොවියට කවදාවත් සහනයක් හම්බුනේ නැහැ. වී ගොවියට හැමදාම රුපියල් 40ට පල්හැ මිලක් තමයි හම්බෙන්නේ. ඒ උනාට හාල් හැමතිස්සෙම රුපියල් 100ට කිත්ෙන්ද යනවා. තමුන්නාන්සලාට හාල් මිල හදා ගන්න ඕන නම් මිල සූත්‍රයක් තියෙනවා මම කියන්නම්. වී කිලෝ 1.6යි යන්නේ හාල් කිලෝ 1ක් හදන්න. ඒකට සියලු නිෂ්පාදන වියදම රුපියල් 9ක් යනවා. ප්‍රවාහණයට රුපියල් 2ක් යනවා. ඒ කියන්නේ රුපියල් 11යි. වී කිලෝ එකක මිල 1.6ෙන් වැඩි කරලා රුපියල් 11ක් වැඩි එකතු කරපුවාම ලංකාවේ ඕනෑම තැනකට හාල් දෙන්න පුළුවන් මිල එනවා. ඒ කියන්නේ රුපියල් 40ට වී ගත්තොත් 80ට පල්ලැහැන් ලංකාවේ ඕනෑම තැනකට දෙන්න පුළුවන් කියලා අපි ප්‍රකාශ කරලා තියෙනවා. අභියෝගේ බාර අරන් තියෙනවා. ආණ්ඩුවේකට උදව් කරන්නේ නැහැ. මේ 2015 ජනවාරි 8 ආණ්ඩුව පත් වුණාට පස්සේ බීමෝල් හිමියෝ කැඳවුවාම කොළඹට විශේෂ බාර වියලේ මල්ලේ බාර ඇමතිවරයා හැරිසන් ඇමතිතුමා. එතුමාට ගෙන් අපි අහිංසක ඉල්ලීමක් කෙරුවා. මම ඇමතිතුමනි, අපි තමුන්නාන්සලායි අතර නැති පරතරයේ අහස උසට තමුන්නාන්සලා ගාව නැති එව්වට අපි ගාව තියෙන්නේ කෙලෙහි ගුණයි බිලි ලැජ්ජාවයි විතරයි. එතුමා මගෙන් ඇහුවා, ඔයා කියන්නේ අපිට බිලි ලැජ්ජා නැහැ කියලාද කියලා. මං කිව්වා මෙතෙක් හිටපු විශේෂ බාර ඇමතිවරුන්ට තිබ්බේ නැහැ වී අලෙවි මණ්ඩලයේ බාර. ඔබතුමාට තියෙනවද කියලා අනාගතයේ තීරණය කරයි කියලා. ඊට පස්සේ සහෝදරවරුනි, වී අලෙවි මණ්ඩලයේ සතුව තිබ්බ වීතොග රුපියල් 40ට 45ට අරගෙන රුපියල් 50ක් වෙලා තිබ්බ වී කැබිනට් එක තීන්දුව කරනවා රුපියල් 24ට සත්ව ආහාරවලට දෙන්න කියලා. ඒ වෙනකොට වී අලෙවි මණ්ඩලයේ සතුව තියෙනවා උරගිනුමක් කියලා. ඒ උරගිනුම අවසන් වෙනවා. අවලංගු කරලා සත්ව ආහාරවලට රුපියල් 24ට වීදෙනවා. රුපියල් 24ට වීදෙනකොට වෙළඳ පොලේ වී කිලෝ එකක් රුපියල් 36යි. සත්ව ආහාර කම්පැනියක් නමට වී අලෙවි මණ්ඩලයෙන් වී ටික එළියට ගන්නවා. ඊට පස්සේ මහේශාපති තුමා හැටියට විශ්‍රාම ගිය ශ්‍රේෂ්ඨ පරිපාලන නිලධාරියෙක් තමයි. නිහඬතාවය කියන වචනයට වැඩිය මම හිතනවා උගත්තුන්ගේ ආත්මය විකුණාගෙන කෑම කියන එක රටට විනාශය. එහෙම තමයි ඒ සිද්ධිය සිද්ධ වුණේ. එහෙම සිදු වුණේ නිසාවෙන් වී ගබඩාවල තිබ්බ වී රුපියල් 43ට එළියට අරගෙන පළවෙනි ටෙන්ඩර් කරු පිටවැළඳ පොළට 56ට විකුණලා මාස ගාණක් අපේ පාරිභෝගිකයට රුපියල් 100ට කිට්ටුවෙන්ද හාල් පරිභෝජනය කිරීමේ අවස්ථාව සැලසුවා. ඒ දෙකටම අපේ රටේ අහිංසක ගොවියවත් බීමෝල් හිමියවත් සම්බන්ධ නැහැ. ඒක තනිකරම ආණ්ඩුව කරගත්තු
අමන ක්‍රියාවක්, කැබිනට් එකක් ගත්තු මෝඩ ක්‍රියාවක් කියලා කිව්වම හරිසන් ඇමතුමා ගුවක් කැබිනට් එකේ ඉන්න ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ එහෙනම් මෝඩයෝ කියලා කියන්න එපා, ඒ වචන ඉල්ලාස් කරගන්න කියලා මම ඒ වචන ඉල්ලාස් කරගන්නම්, හැබැයි වැරදි තීන්දුවක් කියලා පිළිගන්න කියලා කිව්වා. මම මේ කියන්නේ අපේ රටේ සහල් ප්‍රදාන ආහාරය වෙන සහල් සම්බන්ධයෙන් අපේ රටේ මේ වෙනකොට තියෙන තත්ති. වීගෝවියන්ට ඊළඟට තියෙන ප්‍රශ්න පුත්තලන්දිච්ච එකේ මම කිව්වා දීවරුව තමයි වැඩිම අවිනිශ්චිත කියලා. අපෙත් වැඩිපුර ගෝවිය ප්‍රමාණයක් අදටත් කුඹුරු වපුරපු දවසේ ඉඳන් තුන් මාසයක් උඩ පැලට යනවා, පැල රකින්නවා, ගෙදර නැහැ. හැන්දෑවට බත් මල්ලත් අරන් පැලට යන තාත්තා උදේ ගෙදර එයිද කියන අවිනිශ්චිත භාවයෙන් තමයි ඉන්නේ. දීවර සහෝදරවරු මූ දෙගින් පහවදා ගෙදර එනකොට තියෙන අවිනිශ්චිතතාවෙම වීගොවියෝ හැටියට බහුතරයක් සම්දිස්ත්‍රික්කේ කරුවලගස්සෑව නවගත්තේක මානමඩුවේ වීගොවියන්ට තියෙනවා. ඔබතුමාලා මෙතන ඉන්න කට්ටියකෙන් අලි මිනිස් ගැටුමෙන් බැටක් ආපු නැති පුජ්‍යලයෝ ගියසරේ දංකොටුවේ රැස්වීමෙත් එක මහත්තෙක්, එතුමන්ගේ එතුමා උගත් බුද්ධිමත් මහත්තෙක් කිව්වා මේ අලින්ගේ නිජබිම්වලට මිනිස්සු ගිහින් කියලා. අන්න ඒ නොදන්නා ප්‍රකාශය ගැන විතරක් කියලා මම මගේ විනාඩි 10 දැන් ඉවර වීගෙන එනවා ඇති මං හිතන්නේ. ඒ නොදන්න ප්‍රකාශය තමුන්නාන්සලා විශ්වාසකරනද අලි මිනිස් ගැටුම වැඩියෙන්ම තියෙන නවගත්තේ ගම් ප්‍රාසලේකම් කොට්ටාසේ 1910 සින්නක්කර ඔප්පු තියෙනවා. ඒ ප්‍රදේශයේම ලංකාවේ මාර්ග සිටියමේ පරණම මාර්ග සිටියමේ තියෙන පාරේ මිනිස්සු ගමන් කරනකොට දවල් 10 මාරට විතර අලියා මිනි මරලා පුරුදු වෙන අලියා, අලි මිනි මරන්නේ ඌට වෙනස්කම් කරලම නෙමෙයි, මිනි මරන්න පුරුදු වුණාම මිනි මරනවා. ඒකට හේතු ඕනේ නැහැ. අහිංසක මිනිස්සයා දරුවත් එක්ක එනකොට අලියා එලවගෙන එනවා, තාත්තා පුතේ උඹ දූපන් කියලා අතින් තල්ලු කර කර යනකොට අලියා ඇවිල්ලාවරලා පුතාව අල්ලා ගන්නවා. පුතා මරණ පරීක්ෂණේ කට උතර දෙනවා. හොඬේ උඩ හිර වෙලා ඉන්න කොටත් ප්‍රකාශ කරපු අවසාන වචනේ හැටියට පුතේ උඹ බේරියන් කියලා කිව්වා කියලා. සම්භාවනීය අමුත්තනි ඒකට කියන්නේ දරුදුක කියලා. උණහපුලුවට ඒකගේ පැටියා මැණිකක් කියලා කියන්නේ දරුදුකට. ඒ වුණාට බිතාන්නේ අපිට නිදහස දීලා යනකොට අලි 1000යි ලංකාවේ ඉඳලා තියෙන්නේ. ඒ කට්ටියගේ තුන්වෙනි පරම්පරාව දැන් අලි බලන්න එනකොට අපි අලි රැකලා තියන්න ඕන. ඒ වෙලාවේ හිටපු අලි 1000ට දැන් අලි 7000කට ආසන්න වෙලා තියෙනවා. පරිසරවේදීන් කියලා බහුජාතික සමාගම් වලින් යැපෙන්නේ නැති පරිසරය ගැන දන්න කට්ටිය දන්නවා ලංකාවේ සියලු අභය භූමි වල ඉන්න පුළුවන් අලි 3000ක් හෝ ඊට අඩුවෙන් කියලා. ඒ අලි 7000ක් ඉන්නවා කියන ප්‍රමාණය අලි වැඩි. ඒ ඇත්ත මේ මහ පොළවට කියන්නේ නැතුව විදුලි වැටවල් වලින් අලි කොටු කරලා ඉවරලා ප්‍රශ්නේ විසඳන්න හදනවා. වනජීවි ඇමතිවරුන්ට අපි අනේක වතාවක් කියලා තිනවා අලි ප්‍රාඩෝ ඉන්ටකුලර් ඉල්ලන්නේ. අභය භූමිය ඇතුලේ 90%ක්ම වුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා නැහැ. එහෙනම් අලින්ට කණ්ඩ බොණ්ඩ තියෙනවා නම් වර්ගය අභෝ කරනවා නම් ඒ අය අපිට හානි කරන්නේ නැහැ කියලා. ඒ ප්‍රශ්නයට විසඳුමක් නැතුව තමයි ඔය අලි මිනිස් කැටුම අද වෙනකොට වවාගෙන කන්නේ. පරිසරවේදීන් කවුරුවත් කියන්නේ අලින්ට කණ්ඩ නැහැ කියලා. අලි මැරුවොත් ඒ සම්බන්ධයෙන්ුත් දැන් වනජීවීක සම්බන්ධ ඇමතිවරයා විදුලි වැටවල් වලින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා හිතනවා. අඩුම ගානේ ඊට කලින් හිටපු අපේ රටේ අහංකාරකම ඇමතිවරයා හැටියට මම දකින චම්ප කරනවා කැමතිතුමා. එතුමා සිංහල ජාතියයි බුද්ධාගමයි සිවුරයි හාමුදුරුවෝයි උකස් තියලා තමයි ඇමති වෙන්නේ. ඉඳගන්නවත් කියන්නේ යන කිසිම මිනිහෙකුට අපි පිළට පැදුර එලලා හීල් බත් දුන්න ජාතිය සිංහල ජාතිය කියලා කියන්නේ. මට ඇමතිතුමා ඉඳගන්නවත් කියන්නේ මම එතුමත් එක්ක විනාඩි 45ක් හිටගෙන කතා කරලා තිනවා. හැබැයි චම්ප කරනවක කියන්නේ මොකක් හරි දෙයක් හොයලා බලන ඇමතිවරේ. එතුමා තමයි ප්‍රකාශ කෙරුවේ ලංකාවේ අලි වැඩි සමීක්ෂණය කරලා මේ අලින්ට මොකද කරන්න කියන ප්‍රශ්නෙට එතුමාට උත්තර හොයන්න හම්බුනේ ඇමතිකම නැතුව ගියා. එතනින් පස්සේ පත් වෙන කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නේ නැහැ, හොයලා බලන්නේ නැහැ. ඒක පෞ සිද්ධ වෙනවා කියන ප්‍රශ්නත් එක්ක. ඒ හින්දා අලි මිනිස් කැටුම තව තවත් දණු වෙනවා මිසක්කා ඒක විසඳෙන්නේ නැති ප්‍රශ්නයක්. ඔය පත්‍රවලින් අලි මෙරලා ඉන්නවා දැක්කහම තමුන් වහන්සේලා අපිට සාප කරන්න එපා,
ඔය අපි අලි මරනවා මදි. දැන් වෙන උපක්‍රම යොදලා පුළුවන් තරම් අලි මරන තැනට අපිට යන්න වෙලා තියෙන එකට කරන්න දෙයක් නැහැ. අපිට ජීවත් වෙන්න ඕනේ. මම මේ ටික වෙලාවකට කලින් කිව්වා මම මේ සහභාගී වීම ගැන කියන්නේ. අද මෙතෙන්ට සහභාගී වෙලා තියෙන ගොවියෝ ප්‍රමාණය අඩුයි, ධීවර සහෝදරවරු අඩුයි. ඒ අපි මේ වෙනකොට තීරණය කරලා තියෙනවා මේ කිසිම එකකින් වැඩක් නැහැ කියලා. මම අර ටික වෙලාවකට කලින් කියපු අලිය ගහවලා මැරුණු මිනිස්සයා මට මතක් වෙනවා. මගේ සහෝදරයා 77 සමසමාජ පක්ෂෙන් ආණමඩුවට මැතිවරණ ඉදිරිපත් වෙනවා. උදේ පාන්දර බලනකොට මේ මිනිස්සයා පයින් ඇතැම්ම 15ක් විතර අලි කැලේ කැන්වසින් යන්න ඇවිල්ලා උදේ. ඒ මිනිස්ස ඒ කාලේ මිනිස්සුන්ගේ රට වෙනුවෙන් තිබ්බ ආදරේ. අපි දැන් රට වෙනුවෙන් ආදරේද කියන එක හිතලා බලන්න ඕන හින්දායි මම කියන්නේ. කලින් කතා කරපු මෞලිතුමා ජාතිවාදී ප්‍රශ්නය ගැන කතා කරා. මේ ළඟදිනුත් ජාතිවාදී කින්නක් ඇවුලුණා. ආණමඩුවේ ඉපදිච්ච මිනිහෙක් හැටියට මම ඉතාමත් ආඩම්බරයෙන් කියනවා අපි හැන්දෑ වෙනකොට මදීනා හෝටලේ හදලා ඒ මුදලාලිගේ කැෂියර් කුටුවේ ඉඳුවා. ආණමඩුවේ වෙළඳ සංගමයේ එක අහිංසක මිනිස්සු. එතනින් තමයි ජාතිවාදී කින්න අපි නිමුවේ මවුලුතුමනි. අපි කවදාවත් ජාතිවාදයට කැමති නැහැ. ඒ හින්දා අවසන් කරන්න කියලා මට අණ ලැබෙනවා. මම කියන්නේ සහභාගී වීම මීට වැඩිය බොහෝ දුරට අපි වැඩි කරගන්න ඕනේ. අපිට හුඟා ප්‍රශ්න තියෙනවා. මම පුනරුද ව්‍යාපාරයේ දකින්නේ වික්ටර් අයිවන් මහත්තයාම කියලා නෙමෙයි. මම දකින්නේ අපි කවුරුද හරි කියලා නෙමෙයි, මොකද්ද හරි කියන තැනට හිතන්න පුරුදු වෙන්න ඕනේ. අපිට වෙන අසාධාරණකම් වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. ඒ වෙනුවෙන් පෙනී හිටමින් අපි මේ වෙලාව ඉන්නවා. මම අන්තිම වතාවට කියනවා මරණය ප්‍රයෝජනවත් මරණයක් නම් ජීවිතේ දෝතින් බදාගෙන ඉඳපා කියමින් මම තමන්නාසරට සම්බන්ධ. සුපී අභයකීර්ති මහතාණෙනි, ආලෝචන කියලා වචනයක් තියෙනවා. සංස්කෘත වචනයක්. ඒකේ තේරුම තමයි, ඒකට විවිධ තේරුම් දීලා තියෙනවා. තම මූණපාලා ඉන්න තමන්ගේ தත්ත්වය පිළිබඳ විග්‍රහාත්මක ශක්තිය ලැබීම. මාටින් වික්‍රමසිංහ සූන් කියන්නේ අන්තර දෘෂ්ටි, අන්තර ඥානෙ. බොහෝ දෑ එතුමා විවරණය කළා. එතුමාට අපේ සුතිය පළ කරන්නට කැමතියි. ශ්‍රී ලංකේ දේශපාලන ව්‍යාපාරයේ ඇතුලේ මේ ඥානේ ප්‍රඥාවේ පුළුලස තියන්නට වෙහෙසෙච්ච ජ්‍යෙෂ්ඨ හිතවතුන් ශ්‍රී ලංකේ සමාජය සිරිනවා. අප සභාව ඇමතුම සඳහා ඊටම ගෞරවයෙන් ආදරයෙන් මේ මොහොතේදී ආරාධනය කරන්නට කැමති ශිව ගුරුනාදන් මහතාට. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි මෞලවිතුමන්ලාගෙන් සහ අනිකුත් අන්‍යාගමික පූජකතුමන්ලාගෙන් අවසරයි. පුනරුද ව්‍යාපාරයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සහෝදරවරුනි, සහෝදරයනි, අනිකුත් සහෝදරවරුනි, සහෝදරියනි, විශේෂයෙන්ම මේ පුනරුද ව්‍යාපාරයේ පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කරන කාරණයක් තමයි බහුත්වවාදී රටක් ශ්‍රී ලංකාව කියන එක. අනාගමික දැක්මක් අපට තියෙන්න ඕනේ කියන කාරණය අපි නිරන්තරයෙන් මතු කරනවා. ඒ වගේම විචාර බුද්ධියකින් ප්‍රශ්න දෙස බැලිය යුතුයි කියලා අපි අදහස් කරනවා. මේ තුලින් තමයි පුනරුද ව්‍යාපාරය ඉතාමත්ම ශක්තිමත් ව්‍යාපාරයක් හැටියට අපට ශ්‍රී ලංකාවේ ගොඩනගන්නටත්, අපි සියලු දෙනාම ශ්‍රී ලංකා වාසීන් හැටියට ඒ ශ්‍රී ලංකේය ජාතිය ගොඩනගන්නට පුළුවන් වෙන්නේ ඒ ආකාරයෙන් කියන කාරණාවත් අපි නිරන්තරයෙන් මතු කරනවා. දැන් මේ බහුත්වවාදී කියලා කියනකොට ටිකක් ඒ වචනය ටිකක් නිතර ගැටෙන වචනයක් නොවේ. නමුත් බහුත්වවාදී කියලා අපි කියනකොට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්නේ විවිධ භාෂාවන් කතා කරන, විවිධ ආගම් අදහන, විවිධ සංස්කෘතීන්ට උරුමකම් කියන ජන කොටසයක්. දැන් අපි ශ්‍රී ලංකාවට අපේ ඉතිහාසයේ දෙස බලන විට විවිධ වකවානුවලදී අපි ඇවිල්ලා පදිංචි වෙච්ච අය, සිංහල අය අද බහුතරය හැටියට 74% ජීවත් වෙනවා. එතකොට උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව කතා කරන ඒ දෙමළ ක්‍රිස්තියානි ඉස්ලාම් සංස්කෘතියට අයිති
පිරිස හැටියට 13%ක් ජීවත් වෙනවා. ඒ වගේම මධ්‍යම කඳුකරය සහ වෙනත් ප්‍රදේශවල දෙමළ භාෂාව කතා කරත් ඉන්දියානු සම්භවයක් ඇති. අවුරුදු 200කට පමණ පෙර ශ්‍රී ලංකාවට ඇවිල් වාසය කරන ඒ කඳුකර දෙමළ ජනතාවක් ඉන්නවා. අනිත් පැත්තෙන් 7%ක් මුස්ලිම් ජනතාව මේ රටේ ජීවත් වෙනවා. ඒ අය උතුරු නැගෙනහිරත් ජීවත් වෙනවා, ශ්‍රී ලංකාවේ අනිකුත් පළාත්වලත් ජීවත් වෙනවා. මේ සමස්තය තමයි අපේ විවිධ ජාතීන් කියලා කියන්නේ. විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකාවට පැමිණිලා වාසභූමියක් කරගෙන ඉන්න ජනතාවක්. ඒතර එක පැත්තකින් අපි තීරුම් ගන්නට ඕනේ අපේ රටේ සංවර්ධනයක් කරන්න නම් අපි ජීවත් වෙන්නේ ඉතාමත් ටික කාලයක්. අවුරුදු 100ක් තමයි උපරිමයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ කාලය තුල අපි සමගියෙන් සතුටින් ජීවත් වෙලා මිය යන්නට ඕනේ. ඒක තමයි සබහ ධර්මය. නමුත් බොහෝ දුරට අප අතර ජාතීන් වශයෙන් අන්තවාදී මත අපේ සමාජයේ සමාජගත වෙලා තිබෙනවා. ඒ වගේම ඒක ආගමික අන්තවාදීන් වෙන්න පුළුවන්, භාෂාමය අන්තවාදීත්වය වෙන්න පුළුවන්, නැත්නම් සංස්කෘතිකමය අන්තවාදීත්වයක් වෙන්න පුළුවන්. ඒතර දැන් මේ අන්තවාදී තත්වයන් ප්‍රබල විදිහට සමාජගත වෙලා තියෙන රටක තමයි අපි මේ පුනරුද ව්‍යාපාරය ගැන කතා කරන්නේ. ඉතින් එතෙන්දී අපි කතා කරන්න උත්සාහ කරනවා විශේෂයෙන්ම විචාරශීලී විදිහට අපි හිතන්නට ඕනේ කියන කාරණය. මම හිතන්නේ අපේ රටේ අවුරුදු 2500කට ආසන්න කාලයක් බුදුදහම පවතිනවා. අපට උගන්වන වැදගත්ම පණිවිඩය තමයි හේතුඵලවාදය අනුව කල්පනා කරන්න කියන කාරණය. නිතර හැම අවස්ථාවකදීම බණපදයක් අහනකොට අපට මේ පණිවිඩය තමයි ලැබෙන්නේ. නමුත් අපි යථාර්ථය ගත්තාම අපි හේතුඵලවාදයේ පදනම් කරගෙන කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා තමයි යම් ප්‍රකාශනයක් ඔස්සේ අපි ඵලය ගැන විතරයි කල්පනා කරන්නේ. ඉතින් පුනරුද ව්‍යාපාරයේ අපි ඊට වඩා ටිකක් ගැඹුරින් මේ ප්‍රශ්න දෙස කල්පනා කරන්නට ඕනේ කියලා විශේෂයෙන්ම මා තමන්නාන්සේලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ මොහොතේ අපි කතා කරන්නේ ජූලි මාසේ. අද අපට මතකයි අවුරුදු 35කට පෙර මේ රටේ යුද්ධය ආරම්භ වීමටත් එක හේතුවක් වුණේ ඒ කළු ජූලිය. ඒ කළු ජූලිය තුලින් ඇත්තටම මේ රටේ දෙමළ භාෂාව කතා කරන ජනතාවට එරෙහිව විශාල ප්‍රචණ්ඩත්වයක් මෙතේ දියත් කරා. තමුන්වහන්සේලා හිතන්න පුළුවන් ඇයි දැන් අවුරුදු 35කට පස්සේ මේ ගැන කතා කරන්න කියලා. මොකද ඉතිහාසය ගැන අපි මෙනෙහි කරමින් එවැනි දෑ මින් ඉදිරියට මේ රටේ සිදු නොවෙන්නට නම් අපි ඒ ගැන යම් තන් හෝ කතා කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මම හිතන්නේ ලෝක ඉතිහාසයේ හිරගෙවල් ඇතුලේ රජයේ භාරයව හිටපු සිරකරුවන් 51 දෙනෙකුට වඩා අධික පිරිසක් ජූලි මාසේ 25 සහ 27 යන මේ දින තුන තුළ සම්පූර්ණයෙන්ම සමූල ඝාතනයට ලක් වුණා. ඒ ඝාතනය කියලා කියන්නේ ඇත්තටම ඉතාමත්ම කුරිරු විදිහට තමයි ඒ ඝාතනය සිද්ධ වුණේ. ඒ කියන්නේ අත්පා කපලා ඇස්සුගුල්ල විවිධාකාරයෙන්. මොකද සිරකරුවෙක් කියලා කියන්නේ රජේ භාරව රජේ භාරයේ ඉන්න පිරිසක්. නමුත් එවැනි තත්ත්වයක් තමයි ඒ 83 කළු ජූලිය තුලින් උදා වුණේ. ඒ විතරක් නෙමෙයි මේ රටේ දෙමළ භාෂාව කතා කරන 4000කට ආසන්න පිරිසක් ඝාතනයට ලක් වුණා. 100,000කට ආසන්න පිරිසක් අවතැන් කඳවුරු වලට ජීවත් වෙන්නට සිද්ධ වුණා. තවත් 130,000කට වැඩි පිරිසක් උතුරු නැගෙනහිර පළාත වෙත ගිහිල්ලා ජීවත් වෙන්නට බල කෙරුණා. මොකද ඒ පළාත්වල තමයි ඒ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ආරක්ෂාව පැවතුනේ කියන ඒ අදහස උඩ තමයි ඒ තත්ත්වය ඇති වුණේ. ඉතින් මං හිතන්නේ අපේ රටේ ඉතිහාසයේ ඉතාම සංදිස්ථානයක් තමයි 1983. මොකද ඒ එවැනි වකවානුවක තමයි මේ ඓතිහාසික වැදගත්කමකින් යුක්ත වකවානුවක තමයි මේ අපි මේ සාකච්ඡාව කරන්නේ. ඒ සාකච්ඡාවේදී ඒ අතීතය අපි මෙනෙහි කළ යුතුව තිබෙනවා. එතකොට අපි අවුරුදු 2000කට 2500කට ආසන්න කාලයක් මේ රටේ ජීවත් වෙලා තිබෙනවා. අප අතර ඇතිවෙච්ච ගැටුම් කාල පරිච්ඡේදය ගත්තොත් 2500ක ඉතිහාසයේ ඕනනම් අවුරුදු 30-40ක් වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අපට සමගියෙන් ජීවත් වෙන්නට පුළුවන්. හැබැයි එකිනෙකා තේරුම් ගන්නට අපි උත්සාහ කරන්නට ඕනේ.
ඒ තීරුම් ගැනීම කරන්න නම් අර පුනරුද ව්‍යාපාරයේ මූලධර්ම හැටියට ඒ මූලධර්ම පදනම් කරගෙන තමයි අපට කල්පනා කරන්න, හිතන්න, තර්ක කරන්න, වාද කරන්න සිද්ධ වෙන්නේ. අන්න එවැනි ක්‍රියාමාර්ගයක් අපට අනුගමනය කරන්න පුළුවන් නම් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් හැටියට, සංවර්ධිත දේශයක් හැටියට අපට ගොඩනගන්නට පුළුවනි. නමුත් අවාසනාවකට අපේ රටේ ඒ දේශපාලඥයින් මොන පක්ෂයට අයත් වුණත් ඒ වකවානුව තුළ ජාතිවාදය, ආගම්වාදය, නැත්නම් වෙනත් කුලවාදය මුල් කරගෙන ජනතාව තුළ විවිධ ભેදකාරී තත්ත්වයන් ඇති කරලා බලයට එන්න උත්සාහ කරනවා, බලයට ඇවිල්ලා තියෙනවා, අනාගතයේ බලයට එන්නත් ඒ අය පිරිපුරනවා. ඉතින් මෙවැනි වාතාවරණයක් තුළ තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ. එතකොට දැන් දෙමළ සමාජය ගැන තමයි මට වැඩිපුර කතා කරන්න පුළුවන් වෙන්නේ. දෙමළ සමාජය ගත්තොත් එහෙම දැන් අවුරුදු 30ක යුද්ධයකින් පස්සේ අද යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුදු 3කට වැඩි කාලයක් ගත වුණත් ඒ ප්‍රශ්න නිසියාකාරයෙන් විසඳීමකට ලක් වෙලා නැහැ. අද වුණත් 107කට ආසන්න පිරිසක් දේශපාලන සිරකරුවන් හැටියට දේශපාලන කරුණු පදනම් කරගෙන සිරමැදිරිවල ජීවත් වෙනවා. දැන් මේ දේශපාලන සිරකරුවන් ශ්‍රී ලංකාවේ නැහැ කියන මතය තමයි රාජ්‍ය පාලකයන් විසින් ප්‍රකාශයට පත් කරන්නේ. නමුත් දේශපාලන සිරකරුවා කියන්නේ කවුද කියලා අප නිර්වචනය කරන්න වෙනවා විචාරශීලීව අපි කල්පනා කරනවා නම්. ඒ කියන්නේ යම් කිසි අදහසක්, යම් කිසි මතයක් වෙනුවෙන් ක්‍රියා කරන, කතා කරන, සමහර විට සන්නද්ධ ක්‍රියාමාර්ගයකට ගියත් ඒ අරමුණ ඇතිව කටයුතු කරලා තිබෙනවා නම් ඔහු දේශපාලන සිරකරුවෙක් හැටියට තමයි නිර්වචනය කරලා තිබෙන්නේ ජාත්‍යන්තරව. ඉතින් ඒ නිසා ඔහු ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එසේ වුවත් අවුරුදු 13ක් 15ක් තිස්සේ සමහර අයට කිසිම චෝදනාවක් නැතුව, නඩු විභාගයක් නැතුව සිර කුටිවල හිර කරලා තිබීම මිනිස්යෙන් හැටියට යුක්ති සහගත කාරණයක් හැටියට අපට සලකන්න බෑ. නමුත් පාලකයන් ප්‍රකාශ කරන්නේ එහෙම දේශපාලන සිරකරුවන් නැහැ කියා. 2015 මැතිවරණයට පෙර කිව්වේ සියලුම දේශපාලන සිරකරුවන් අපි නිදහස් කරනවා කියලා. ඒතකොට ඒ தত্ত্বය, ඒ පොරොන්දු ඉෂ්ට වෙලා නැහැ. තවත් පැත්තකින් ගත්තහම යුද්ධයේ තිබිච්ච භීෂණකාරී තත්ත්වයන් නිසා මා කියන්නේ නැහැ සිංහල ජනතාවටත්, සිංහල සොල්දාදුවන්ටත් යම් යම් ගැටලු ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. ඒ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් වැඩි පිරිස ඇත්තටම දෙමළ අහිංසක මිනිස්සු තමයි ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අද වුණත් උතුරු නැගෙනහිර පළාත් දෙක ගත්තොත් 89,000කට වැඩි වැන්දඹු පිරිසක් ඉන්නවා කුඩා ළමයි සමග, තරුණ බිරිඳවරු. ඒ අයට යන කලක් පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙලක් අවුරුදු 3 තුල ක්‍රියාත්මක වෙලා නැහැ. අනිත් පැත්තෙන් ගත්තහම අවතැන් වෙච්ච පිරිස්වලට ඒ ප්‍රශ්න නිසියාකාරයෙන් විසඳිලා නැහැ. ඒගොල්ලන්ගේ ඉඩකඩම් තවම විශාල ප්‍රමාණයක් හමුදාව තුල තමයි පවතින්නේ. අනිත් ධීවර කර්මාන්තය ගත්තත් ඒ ධීවරයන්ට කලින් මෙන් නිදහසේ ධීවර කර්මාන්තය කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. එක පැත්තකින් ආරක්ෂක අංශවල යම් යම් තහංචි තිබෙනවා, තවත් පැත්තෙන් ඉන්දියාව වැනි විශාල රටක ඒ බහුදින යාත්‍රා හරහා ඒ අපේ මුහුදු තීරයේ තිබෙන ධීවර සම්පත් කොල්ල කෑමකට ලක් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් බලනකොට ඒ සංවර්ධනය ගැන කතා කරාට මහමාර්ග ඉදි කරලා තිබුණට මේ ප්‍රශ්න විසඳිලා නැහැ. රැකියා විරහිත ප්‍රශ්නයත් එහෙමයි. රැකියා විරහිත ප්‍රශ්නේ සිංහල භාෂාව කතා කරන අයටත් තිබෙනවා. ඒ නෑ කියලා කියනවා නෙමෙයි. නමුත් ඒ සඳහා ඒ ප්‍රශ්න නිසියාකාරයෙන් විසඳිලා නැහැ. එතකොට තවත් පැත්තකින් ඒ සන්නද්ධ ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වෙච්ච ඒ තරුණියන් 12,000කට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනය කරලා තිබෙන බව ඇත්ත. නමුත් ඒ අය පුනරුත්ථාපනය කරාට පස්සේ ඔවුන්ගේ ජීවිත පවත්වා ගැනීම සඳහා කිසිදු නිශ්චිත පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. සමහර සන්නද්ධ කණ්ඩායම්වලට පත් වෙච්ච අයට අත්පා නැහැ. ඒ වගේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දීලා තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් විසඳුමක් නැති තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඉතින් මෙවැනි වාතාවරණය තුළ අපි රටේ තියෙන පොදු දේශපාලන තත්ත්වය ගත්තොත් එහෙම බොහෝ දුරට
අපි ජාතිවාදයට එරෙහිව ආගම්වාදයට එරෙහිව අපි කතා කරාට කටයුතු කරාට රටේ සමාජගත වෙලා තියෙන්නේ. අපේ මාධ්‍ය කතා කරන්නේ උදුරට ඒ ජාතිවාදයට මුක්කුවක් ගහන්න නැත්නම් ජාතිවාදයේ ප්‍රචලිත කරන ආකාරය කතාවයි. ඉතින් මේ තත්ත්වයක් අපි තේරුම් ගන්නට ඕනේ. අපේ ගීත සාහිත්‍ය ගත්තත් මේ සිංහල අපේ රටයි කියන අදහස තමයි කියන්නේ. මම කිව්වේ කලින් අපේ රටේ විවිධ කාල පරිච්ඡේදවල ඇවිල්ලා මේ රටේ පදිංචි වෙලා ඉන්න ජනතාව තමයි මේ රටේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේක සිංහල රටක් විතරක් නෙවෙයි, මේක සිංහල දෙමළ මුස්ලිම් කියන සියලුම ජාතීන්ට අයිති රටක් කියන කාරණේ තමයි අපි අවධාරණය කළ යුත්තේ. ඉතින් මේක බොහොම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි, ඉතාමත්ම අමාරු කාර්යයක්. නමුත් ඒ අමාරු කාර්යය කරන්න තමුන් වහන්සේලා වැනි ඒ බුද්ධිමත් විචාරශීලීව කල්පනා කරන පිරිසකට පුළුවන්. මේ සම්බන්ධයෙන් මට මතක් වෙනවා චීනයේ පැරණි චීනයේ තිබිච්ච කතාවක්. එක්තරා යුගයකදී චීනයේ අපේ රටේ වගේම කඳු ආශ්‍රිත ප්‍රදේශවල විශාල කඳු තිබෙනවා. එතකොට කඳු වටේ යන්න දවස් ගාණක් යනවා ගමන් කරන්න. එතකොට එක් දවසක් එක මහල්ලෙක් ඒ කඳ කපන්න උත්සාහයක් දැරුවා. එතකොට පාරේ යන්නේ නැය උසුළු විසුළු කරා මේ නැහින දෙහින කාලේ ඔබ මේ කඳ ඉවත් කරන්න උත්සාහ කරන එකේ තේරුමක් තියෙනවද කියලා. ඔහු කිව්වා ඔව් ඒකේ තේරුමක් තියෙනවා. අද මම ජීවත් වෙන තාක් කල් ඒ කටයුතු කරනවා. ඉන් අනතුරුව මගේ පුතා ඒ කටයුතු කරයි. පුතාගෙන් පස්සේ මගේ මුණුබුරා කරයි. මුණුබුරත් ලොකු වෙලා ඔහුත් ඒ කටයුත්තට නිරත වේ. එතකොට මේ කඳ ඉවත් කරන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපි මෙවැනි කන්දකට මුණ දීලා තිබෙනවා. අපි ටික දෙනෙක් වෙන්න පුළුවන් මේ කටයුත්ත ආරම්භ කරලා තිබෙනවා. මා හිතන්නේ ශ්‍රී ලංකාවේ අපි සියලු දෙනාම එකතු වෙලා මේ කඳු ඉවත් කරන්නට අපි අදිෂ්ඨාන කරගන්නවා නම් එය සාර්ථකව අපි ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ අදහස් කීපය සමග මා නැවත වරක් අවධාරණය කරන්න කැමතියි. ඒ කියන්නේ දුෂ්ට මිනිසුන්ගේ නපුරු ක්‍රියා පමණක් නොවේ, නිහඬතාව බිඳ දේශය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපි සියලු දෙනාම ඉදිරිපත් වෙමු. බොහොම ස්තුතියි. මම හිතන්නේ දෙමළෙන් කතා කරලා යුතුද කියලා මම අහන්න කැමතියි. ඉතින් තමිල් මොළියෙන් නම් பேச வேண்டுமா? එහෙම අවශ්‍ය නම් මට කතා කරන්න පුළුවන්. නැත්තම් කාලය ඉතිරි කිරීම සඳහා මම සිංහලෙන් පමණක් කතා කරලා නිහඬ වෙනවා. ස්තුතියි. බොහොම ස්තුතියි ශිවගුරුනාදන් සුවිරණනි. අප මෙලකට න්‍යාය පත්‍රයේ හැටියට වෙන්කොට දෙන තිබෙන්නේ විවිධ දිස්ත්‍රික්කවලින් මේ සම්මේලනයට ඉදිරිපත් වෙන සුබ ප්‍රාර්ථනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් පළමුවකට මා ආරාධනය කරන්නට කැමති මාතලේ දිස්ත්‍රික්කයේ සුභාශිංසනයේ ඉදිරිපත් කිරීම පිණිස සරත් දිසානායක මහතාට. සමාජික මහත්මනි, පුනරුද ව්‍යාපාරයේ බිහි වෙලා පුනරුද ව්‍යාපාරයේ වැඩසටහන් මුළු රට පුරා ව්‍යාප්ත කරමින් පුනරුද කමිටු පිහිටමින් ආපු ගමනක ශ්‍රී ලංකාව පුරා ඒ කමිටු එක් කරමින් දිස්ත්‍රික් කමිටු දිහි කරලා මේ වෙන විට පවත්වන දෙවැනි දිස්ත්‍රික් සම්මේලනයේ තමයි පුත්තරන් දිස්ත්‍රික්කයේ පුනරුද සම්මේලනය. පුනරුද පුත්තරන් දිස්ත්‍රික්කයේ පුනරුද සම්මේලනය පවත්වන්නේ මේ යුගයේ දරුණුතුම ඛේදවාචකයේ වනුයේ දුෂ්ට මිනිසුන්ගේ නපුරු ක්‍රියා පමණක් නොවේ,
හොඳ මිනිසුන්ගේ නිහඬයාවද එයට හේතුවයි. නිහඬයාව බිඳ දේශේ ප්‍රතිනිර්මාණය කරමු කියන තේමාව පෙරටුකටගෙන ඔබ විසින් නිදහස ලබලා වාසත්තාවක් වෙන මොහොත වෙන විට රටක් විදියට ඉදිරියට යා යුතු රටක් ඉතාමත්ම ඛේදනීය ලෙස පතුල නොපෙනෙනු අගාධයකට වැට ඇති අන්දමක් අපි දකිනවා. එම රට නිදහස ලබන විට සංවර්ධනය පිළිබඳ මිනුම් දඩු එක්ක බලන විට දකුණු ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වෙච්චි රට මේ වෙන විට පසුගාමිත්වයේ උපරිමයටම ගිහිල්ලා අසමත් රාජ්‍යයක් බවට පත් වෙලා ආරජිකත්වයේ උපරිමයට ගමන් කරමින් තිබෙනවා. මෙම තේමාව දිහා බලාගෙන ඉන්නකොට 70 වසරක කාලයක් තුළ මේ රටේ බිහිවලා හිටපු පුරවැසි විදියට මේ රට පාලනය කරපු පාලකයෝ විතරක් නෙවෙයි අපිත් මේකට වගකිය යුතුයි. අවුරුදු 70ක් ගෙවිලා හරි මේ පිළිබඳ අපේ බුද්ධියට ආමන්ත්‍රණය කරන්නට හිතන්නට අපිට අවකාශ සලසමින් පුනරුද ව්‍යාපාරයේ ඒ විනී නායකත්වයෙන් කටයුතු කරන මොහොතක පුත්තරන් දිස්ත්‍රික්කයේ පුනරුද ව්‍යාපාරයේ දෙවැනි දිස්ත්‍රික් සම්මේලනයේ පවත්වන මේ මොහොතේ මාතර දිස්ත්‍රික්කයේ අපි සුබ පතනවා. ඒ සඳහා ස්තුතියි. සුති සරදිසනායක මහතානිනි, එතුමා විදුහල්පතිවරයෙක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපි ආරාධනය කරන්නේ විමල කීර්ති මහතාට. මෙතුමාත් විදුහල්පතිවරයෙක්. පූජකතුමනි, මෞලවිතුමනි, ගෞරවනීය මහත්වරුනි, වික්‍රයිවන් සහෝදරයා ඇතුළු අනිකුත් සහෝදරවරුනි, සහෝදරියනි, ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනාගතය පිළිබඳ සියලු බලාපොරොත්තු බිඳ වැටෙමින් පවතින මෙවන් යුගයක එක්සත් ජාතියක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීම උදෙසා කැපවෙන පුනරුද ව්‍යාපාරයේ පුත්ලන් දිස්ත්‍රික් සම්මේලනයේට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුනරුද සමාජික සමාජිකයන්ගේ උණුසුම් සුභපැතුම් මෙලෙස එක්කරමු. ස්තුතියි. විශ්වවිද්‍යාලවලින් නික්මෙලා අපේ ජීවිතේ භද්‍රය වුණේ ගෙවුණේ මේ ලෝකේ ඇහැරවන මිනිස්සු පිළිබඳව හොයන්. සංගීත ගුරුවරයෙක් හැටියට ජීවිතේ පටන් ගන්නකොට මට එහෙම මහා ඥානමය පීතෘවරයෙක් හැටියට හම්බ වෙච්ච චරිතයක් තමයි මීළඟට මේ සුබ ප්‍රාර්ථනේ ඉදිරිපත් කරන්නේ. අහම්බෙන් එතුමා හම්බ වෙන්නේ පුනරුද ව්‍යාපාරින ශක්තිමත් චරිතයක්. ඒ තමයි ප්‍රකට අධ්‍යාපනඥයෙක් හැටියට අපි හඳුනා ගන්න ටී.එම්. ප්‍රේමවර්ධන මහතා. එතුමාට ආරාධනය කරනවා ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සුභාශිංෂයෙන් ඉදිරිපත් කරන්නට. ගෞරවනීය පූජ්‍ය පක්ෂය ඇතුළු ඔබ සැමගෙන් එක විට අවසර පුත්තලම් දිස්ත්‍රික්කයේ පුනරුද ව්‍යාපාරයේ පුත්තලම් දිස්ත්‍රික් සමුළුවට ගම්පහ පුනරුද ව්‍යාපාරයේ වෙනුවෙන් සුබ පැතුම් පිරිනමන්නට අවසර. පුත්තලම් දිස්ත්‍රික්කෙන් පිට ජීවත් වෙන අපි පුත්තලම් දිස්ත්‍රික්කය ගැන කතා කරන විට දැන් එකවරම අපගේ මතකයට නැගෙන්නේ තල්වැට. අලින්ගෙන්
කෘෂි භෝග වගා ආරක්ෂා කිරීමට තල් වැටකට පුළුවන් බව. අලින්ගෙන් කෘෂි භෝග වගා ආරක්ෂා කිරීමට තල් වැටකට පුළුවන් බව අපි රටත් දැනගත්තේ පුනරුද ව්‍යාපාරයේ පුත්තලම දිස්ත්‍රික්කයේ තුල ගොඩනැගෙන විටයි. ඊළඟට පුනරුද ව්‍යාපාරයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගැන මතක් කරන විට අපිට මතක් වෙන්නේ එක වළඳක අංග සම්පූර්ණ පෝෂ්‍යදායි ආහාර වේලක් හදා ගන්න පුළුවන් කියන අදහස. එක වළඳක අංග සම්පූර්ණ පෝෂ්‍යදායි ආහාර වේලක් හදා ගන්න පුළුවන් කියන අදහස. වෙන වචන වලින් කියනවා නම් වන් පොට් මීල් කියන අදහස. වන් පොට් මීල් ප්‍රායෝගික දෙයක් බවට පත් කරන තුරු අපිත් රටත් බලා සිටින බව මේ අවස්ථාවේ ඔබට කිව යුතුයි. උත්තරම දිස්ත්‍රික්කයෙන් බිහි වූ එවැනි නව නිර්මාණ, එහෙම නැත්නම් අලුත් අලුත් සොයා ගැනීම නිසා පුනරුද ව්‍යාපාරයේ පිළිබඳ බලාපොරොත්තු උද්දීපනය වූ බව අවධාරණයෙන් කිව යුතුයි. ඒ පිළිබඳ ගෞරවයේ හිමිවිය යුත්තේ උත්තරම් දිස්ත්‍රික්කයේ තුල පුනරුද ව්‍යාපාරයේ ගොඩනැගීමට ඇප කැප වූ සියලු දෙනාටයි. gedara dori kanabunu dewal wala sitta රාජ්‍ය පාලනය දක්වා ජන ජීවිතයට බලපාන සෑම ක්ෂේත්‍රයකම එවැනි නව නිර්මාණ බිහි කළ යුතුයි. අලුත් අලුත් සොයා ගැනීම කළ යුතුයි. ලාංකේය පුනරුදේ ගමන් මග එයයි. ලංකාව දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත්කිරීමේ මාර්ගය එයයි. පුනරුද ව්‍යාපාරයේ දර්ශනය, පුනරුද ව්‍යාපාරයේ දර්ශනය නැමැති පත්‍රිකාවේ අවසාන ඡේදය ඔබට මතක නම් එහි ගැබ් වී තිබෙන්නේ මෙකී අදහසයි. එබැවින් අපේ රටට අවැසි නව නිර්මාණ තව තවත් බිහි කිරීමට, තව තවත් අලුත් දේවල් සොයා ගැනීමට ඔබටත් අපටත් මෙම සමුළුව පිටිවහලක් වනු ඇතැයි අප විශ්වාස කරනවා. එබැවින් එම අදහස පෙරදැරිව පුනරුද ව්‍යාපාරයේ පුත්තලම් දිස්ත්‍රික් සමුළුවට, මෙම සමුළුවට ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කමිටුව හැටියට අප ඉත සිතින් සුබ පතනවා. බොහොම ස්තුතියි. අධ්‍යාපනඥ ටීඑම් ප්‍රේමවර්ධන මහතාට බෙහෙවින්ම ස්තුතියි. මෙලඟට අපි මහනුවර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සුභාශිංසයෙන් ඉදිරිපත් කිරීම සඳහා ගෞරවයෙන් ආරාධනය කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවරත්න බණ්ඩා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ගෞරවනීය මෞලවිතුමා, ගෞරවනීය පියතුමා, ගෞරවනීය පූජකතුමා, ඔබ තිදෙනාගෙන් අවසරයි. පුනරුද ව්‍යාපාරයේ පුරෝගාමී රාවේ පුවත්පතේ උපදේශක කර්තෘ වික්ටර් අයිවන් සහෝදරයා ඇතුළු පුනරුද ව්‍යාපාරයේ සියලුම මධ්‍යම කාරක සභික මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. පුත්තලම් දිස්ත්‍රික්කයට පුනරුද ව්‍යාපාරයේ නායකත්වය ලබා දෙන මාහිතවත් සරත් ප්‍රනාන්දු සොහොයුරා ප්‍රමුඛ දිස්ත්‍රික්කයේ සියලුම නියමුවන්ගෙන් අවසරයි. මේ ශාලාවට ඒක රාශි වෙලා ඉන්න සියලුම සමාජික සමාජිකාවන්ගෙන් අවසරයි. පුනරුද ව්‍යාපාරයේ පුත්තලම් දිස්ත්‍රික් සම්මේලනය රටට ප්‍රචාරය කරන්නට මාධ්‍ය ආවරණය ලබා දීම සඳහා පැමිණලා තියෙන මාධ්‍යවේදී හිතවතුනි තමුන්නාන්සේලා සියලු දෙනාගෙනුත් අවසරයි. අඳුරේ ගිලී පවතින ලාංකේය දේශයට ආලෝකයේ සපේන ප්‍රදීපස්තම්භයේ හෙවත් පහන් තැඹ පුනරුද ව්‍යාපාරයයි. මිත්‍යා දෘෂ්ටියේ වෙලි අසරණ භාවයට පත් සිටින ලාංකේය දේශයට විද්‍යාත්මක චින්තනයේ රැගෙන එන සමාජ ව්‍යාපාරය
පුනරුදය ව්‍යාපාරය. වර්ගයේ ආගම කුලය මුල් කර ගනිමින් උස් පහත් ලෙස බෙදී සිටින ජාතීන්ට සමාන මනුස්ස ගෞරවය, සමාන පිළිගැනීම, සමාන අයිතිවාසිකම් වෙනුවෙන් සමාන සමාජ සබුද්ධිකත්වයේ සඳහා වූ මතවාදයේ පතුරවන ව්‍යාපාරයේ පුනරුද ව්‍යාපාරය. අත්නෝමතිකත්වයේ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජගත කරන, ඒ වෙනුවෙන් ඉන්ද්‍රකීලයක්සේ පෙනී සිටින ව්‍යාපාරය පුනරුද ව්‍යාපාරයයි. එකී ප්‍රජාතන්ත්‍රවාදය එක් ආකාරයකට නොව නව්‍ය ආකාරයන්ගෙන් නිර්මාණශීලී ලෙස අභ්‍යාස කරන්නට ජනතාව ජාලගත කරන, ජනතාව පෙළගස්වන ව්‍යාපාරය පුනරුද ව්‍යාපාරයයි. එන්ජීඕ සල්ලි නැතුව, කලි සල්ලි නැතුව, කිසිදු වරප්‍රසාදයක් අපේක්ෂා නොකරමින් නිස්සරණාධ්‍යාසයෙන් යුතුව ව්‍යාපාරයට එකතු වෙන සමාජිකයාගේ හිතවතාගේ ආධාරයෙන්, උපකාරයෙන්, දායකත්වයෙන් ගොඩනගමින් සිටින සමාජ ව්‍යාපාරයේ පුනරුද ව්‍යාපාරයයි. ඒ උස් වූ අරමුණු ජයගනිමින් යන ගමනට යෝධ ශක්තියක්, බලයක්, ධෛර්යයක් එකතු කරමින් අතිසාර්ථක සම්මේලනයක් පවත්වන මේ මොහොතේ පුත්තලම් දිස්ත්‍රික් පුනරුද ව්‍යාපාරයේ නියමුවන්ට, සමාජිකයන් ඇතුළු ඔබ සියලු දෙනාටම මහනුවර දිස්ත්‍රික් සමාජිකයන්ගේ සුභාශිංසන ඉතාමත් උණුසුම් ආකාරයෙන් පිරිනමන්නට කැමැති ආදරණීය සොයුර සොයුරියන්, පුනරුද ව්‍යාපාරයේ තිඹිරිගෙය පුත්තලම, මාරවිල කොස්වාඩි, මේ ශාලාවේ අසුන්ගෙන ඉන්න චින්තක සොහොයුරාගේ සුන්දර නිවහන, එතන තමා පුනරුදය බීජය අපි පැලකරේ පළමු වතාවට. මේ වන විට පුත්තලම් දිස්ත්‍රික්කයේ සාර්ථක සාකච්ඡා සභා 35කට වඩා ගොඩනගල ඔබ සියලු දෙනා මේත අවුරුද්දයි මාස 4කට කලින් 3-4 දිනෙකුගෙන් ආරම්භ කරපු පුත්තලම් දිස්ත්‍රික්කය අද විශාල සමාජික සංඛ්‍යාවක් එකතු කරගෙන සාර්ථක සම්මේලනයක් පවත්වන්නට ගනු ලැබූ උත්සාහයේ අගය කරමින් ඒ සඳහා නැවත නැවතත් ඔබ සියලු දෙනාට සුභපතමින් පුනරුදේ දජය අරගෙන ඔබේ අතට, ඔබේ වම අතට, ඔබේ දකුණ අතට, ඔබේ දෑතටම පුනරුදේ දජය අරගෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ සිසාරා යන්නට ඔබ සියලු දෙනාටම ධෛර්ය ප්‍රාර්ථනා කරමින් නැවත වතාවක් මහනුවර දිස්ත්‍රික්කයේ උණුසුම් සුභපැතුම් එකතු කරමින් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. මගේ සුභපැතුම් අවසන් කරනවා. බෙහෙවින්ම ස්තුති. ස්තුති නවරත්න බණ්ඩාරමැතිතුමනි. සියලු උණුසුම් හැඟුම් පැතුම් යහපත් වෙනසක් ඇති කිරීම පිණිස භව සෞභාග්‍ය බවට පත් කොට ගන්නට වරම වාසනාව සෞභාග්‍ය ලැබෙන්නට කියා අපි ප්‍රාර්ථනා කරමු. කැටි සැමරුම් ධාරාවක් පුත්තලම් දිස්ත්‍රික්කයේ පුනරුද ගමන් මඟ පිළිබඳව කෙරෙන සැමරුමක්, සිහිපත් කිරීමක්, කෙරේ රූපාවලියක් සකසා තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි ඔබට ඇරයුමේ නැරඹීම පිණිස ආධිපත්‍යයෙන් නිදහස් වී අවුරුදු 70කට පසු නීතිය වල්වැදුන අශීලාචාර, අවලස්ස, අරාජික විකාර රූපී රාජ්‍යයක පාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ක බොහෝ කලක් බඩසයින් පෙරුණු සතුන් මෙන් රාජ්‍ය දේපල, රාජ්‍ය වස්තු අනුභව කරමින් සිටි බොහෝ ජනයා දෙන දේ කමින් වෙන දේ බලාගෙන සිටි. හෘද සාක්ෂියක් ඇති මිනිසුන් රටේ සිදුවන අශීලාචාර අමන දේවල් පිළිබඳ නිහඬව බලා සිටීම අතිශයින් භයානකයි. මේ රට විනාශ කරන චෞර්යන්ට වඩා
දැනට අවුරුදු 4කට පමණ පෙර සිට සිය ප්‍රඥාවේ බලමහිමි මේ අශීලාචාර අනතුරුදු ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා රාවය පාඨකින්ට ආරාධනය කළා. හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ට ආරාධනය කළා. වේගෙන් යරපත්වන උණුවෙමින් විනාශ වන මේ ක්‍රමයෙන් ප්‍රතික්ෂේප කරමින් නූතන අර්ථයෙන් ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගී රටේ පුනරුදයක් ඇති කිරීමට මධ්‍යතන යුගයේ යුරෝපීය රජකල දේවධර්මවාදීටත් වැඩවසම් රාජාණ්ඩුවට මිත්‍යා මතමතාන්තරවට අභියෝග කරමින් මති වූ මහා පුනරුදයට සමාන පුනරුදයක් ඇති කිරීමට ඔහු ආරාධනය කළේ. එය පිළිගත් උත්තලමේ අප 2016 වර්ෂයේ අවසාන භාගයේදී උත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකාවේ මුල්ම පුනරුදේ බීජය පැලකෙනී මහවැව චින්තක මහතාගේ නිවසේ වෙන්නප්පුව මාරවි මහවැව කලාවත ආනමඩුව මාදම් දාංකොට්ටුව කරුවලගස කල්පිටිය වැනි නගරවල මෙන්ම නවගත්තීගම මැල්ල තොඩුව අඹකන්දමිල මානින්ගල වැනි ගම්මාන ජාතිය ආගම කුලමල නොසලකා පුනරුදේ අතු ඉති වැඩෙන්නට වූයේ අප සිත් සතන් ප්‍රබෝධමත් කරවෙයි. පුරා පැය 3-4 ජනප්‍රිය මතවාද අභියෝගයට ලක් කරමින් බුද්ධියේ නිම්මළුන් කුළුල් කරමින් පැවැත් වූ මිනිස් හමු මීට පෙර කිසි කලෙකත් මෙරට නොවිරු නවමු අත්දැකීමක් නොවිය. කළුවර වෘත නැදුන් අරට වැනි මිනිසුන් හමු වී ඇසින් කඳුලක් එළිය හැකි සංවේදී මිනිසුන් හමු වී රටේ දේවල් පිළිබඳ කම්පාවන මිනිසුන් හමු වී නිර්මාණශීලී බුද්ධිමතුන් හමු වී සාකච්ඡා අවසානයේ මිනිසුන් ගෙදර ගියේ හිස් අතින් නොව පිරුණු අතින්. කිසිදු ජාවාරම් කරුවෙකුගේ කළු සල්ලි නොගෙන අවුරුදු එකහමාර හෘද සාක්ෂි ඇති මිනිසුන්ගේ ශක්තියෙන් පමණක් පුනරුදේ පවත්වාගෙන යාමට ලැබීම ඇත්තෙන් ආශ්චර්යයි. හෘද සාක්ෂියක් ඇති මිත්‍රවරුන් මේ රට ලස්සන සුන්දර දේශයක් කළ හැකි මාංශ භක්ෂක චෞරයන් පසුපස දිවීමෙන් නොව බුද්ධිමත් අවංක මිනිසුන් දසදහස් ගණනක් ජාලගත කිරීමේ ඒ බව අප විශ්වාස කරමු. ජාති කුල මල ભેදයෙන් තොර නූතන ජාතිය ගොඩනැගීමට දායක වනමි. ඔබට ඇරයුම් කරමු. එන්න මිත්‍රෝනි පුනරුදේ වටා රොක්වන්න ඔබට ආරාධනා. දාසේ 12 මාස 10 දින ද ලේක් උත්සවශාලා එනම් චින්තක මහතාගේ ස්ථානයේදී පැවැත්වින සමරුම් ධාරාව පුනරුදේ ව්‍යාපාරයේ ගියුණු කාලය පිළිබඳව මෙලඟට අප න්‍යායපත්‍රයේ හැටියට විශේෂ සංගයක් කරා සූදානම් වෙන්නේ. ලෝකයේ සංගීත භාවිතාව ඇතුළේ ආනන්දයේ සහ ප්‍රඥාව දෙකම එකහු කරගෙන ප්‍රඥානන්දය දැල්ලූ සංගීතවේදීන් ලෝකයේ හිටියා. ලංකාවේ හැබැයි එහෙම හම්බ වෙන්න බොහොම අත්
අත්‍යල්ප වශයෙන් බොහොම දුලබයි. සමහර වෙලාවට ඊට ඉදහසර සපයන්නේ නැත්තේම ලංකාවේ තිබිච්ච සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පරිස්ථිතිය වෙන්නට ඇති. කෙසේ වෙතත් ඉන් අත්‍යල්ප සැමරුම් කිහිපයක් අප සන්තකයේ තිබෙනවා. ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ ගීයක් අපේ මතට නැගෙනම මිනිස්කමේ තියෙන සාරාර්ථයන් සහ උදාරාර්ථයන් පිළිබඳව සටහන් වෙච්ච සේකර මාගමසේකර සූරින් විසින් ලියූ ඒ ගීය ගයනට ප්‍රතිභා සම්පන්න ගායන වේදිකාවක අද අපේ ආරාධනයට මෙහි පැමිණ සිටිනවා. අපි ඔහුට ආරාධනය කරනවා ලෙස්ලි තෝමස් මහතාට. ඔහු මේ ප්‍රදේශයේ නියෝජනය කරන ඉතාම හොඳ වාද්‍ය චාතුර්යයක් ඇති කලාකරුවෙක්. ලෝකය වෙනස් කළ හැක්කේ කෙසේද යන්නට ඉතාම රම්‍ය ලීලයෙන් පළ කෙරෙන අරුතක් මේ ගීතයේ තිබෙනවා. රවීන්ද්‍රනාථ තාගෝරතුමා ලියූ කවක රම්‍ය පරිවර්තනයක් අනුවර්තනය කැරීට මේ ගීතයේ හඳුන්වා දෙන්නට පිළිවන්. කැබලිවලට නොබිවේ ඥාන නිවහල්නේ දෙන් තුර හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිද එහෙවු නිදහසේ ඇත්තේ කොතැනකදෝ
ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු පියාණනි. පටවද හස්නම් පෞරින් ලෝකය කැබලිවලට නොවේ. ඥානය නිවහල් පියෙන් තොරවස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහෙද. ඒ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි. ලෙස්ලි යන්න එපා, විනාඩියක් කිනෝ. සංගීතය කියන භාෂාව සියලු වර්ගවාද සියලු කුලමල බල කඳවුරු ભેද ඉවතලා ආදරේ නාමයේ මිනිසු එක පේලියට වාඩි කරවපු භාෂාවක් සංගීතය. කිසි දවසක මිනිසුන්ට ඒක මතක් වෙලා නැහැ අපි කවුරු භාෂාව මොකක්ද කියලා සංගීතය කියන සුභාෂණේ ළඟ. ඔබට තව ආරාධනයක් තිබෙනවා, රෝජා චිත්‍රපටයේ හෝ තමිල ගීයක් හෝ ගයන්නට මේ සභාවෙන් ආරාධනයක් තිබෙනවා.
අපේ ගමන් වගේ මිහිරි කරන්නට ඔබට වරම වාසනාව ලැබෙන්නට කියා අපි ප්‍රාර්ථනා කරන්නට කැමතියි. ශ්‍රී ලංකේය කලා ක්ෂේත්‍රයේ සුපෝෂණය කළ තමිල මුස්ලිම් සංගීතවේදීන් කොපමණද? ලංකාවේ සිංහල සිනමාවේ සුගයුම් කළ ප්‍රවීණ ගායන ශිල්පිනියක් කේරාණි. කේරාණි ඉන්දියාවේ හැම ළඟදී ඊයේ පෙරේද මිය ගියා. පුවත්පත්වල පළවී තිබුණා. මට මේ ඔහුගේ දමිල බසින් ඔහුගේ ගීය ගයන කොටයි මට මතක් වුණේ කේරාණි. ඔවුන්ගේ ගීත අපි කොයිතරම් සංස්කෘතික ඒකාග්‍රතාවකට පත් කළාද එකල ඇහුණ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත ඉගෙන ගන්නවා අපිට හම්බ වුණේ මුතුසාමි මාස්ටර්, රොක්සාමි, ටීඑෆ් ලතීෆ්, මොහමඩ් සාලි මේ වගේ මිනිස්සු. සංගීතයට පුළුවන් මහා දෙවන්ත වැඩක් කරන්න පුනරුද්ධ ව්‍යාපාරයේ වෙනුවෙන් අපි ඒ පළබඳව බලාපොරොත්තු ප්‍රාර්ථනා දල්වා ගනිමින් සිටින්නේ. හිතවතුනි, චමත්කාර කියලා වචනයක් තියෙනවා. සංස්කෘත වචනයක් චමත්කාරය. ඒකේ ඇත්තම තේරුම තමයි මිහිරෙන් විස්මයට පත්වීම. මිහිරෙන් විස්මයට පත්වෙන්නේ මේ මැජික් පෙන්නලා තියෙන විස්මය නෙවෙයි, මැජික් වලට නෙවෙයි. මේක තේරුම් කරනම හේමපාල විජේවර්ධන මහතා හරය සහ රසය ඒකාග්‍ර වෙන තැන ඇති වෙන විස්මය තමයි ඇත්ත චමත්කාරය. විශාරද ගුණදාස කපුගේ ජීවතුන් අතර සිටින කාලේ මම ඔහුට යෝජනා කළා, කපුගේ අයියේ මේ මං හරි කැමතියෙක් කෙනෙක් ඉන්නවා මට හඳුන්වා දෙන්න කියලා. හැබැයි ඔහු බලමු මට කොයි වෙලාවක හරි බලමු කීකේ හිටියා. ඔහුගේ ගමත් ගාල්ල පැත්තේ ඒකට ඉඩ හම්බුන්නේ. පසු කලෙක කපුගේගේ මිත්‍රයෙකු විසින් එතුමාව මට හඳුන්වා දෙනවා මේ මෑත කාලෙක. ඔහු පිළිබඳව අපි කියන්නට කැමති, මම ඔහු පිළිබඳව විග්‍රහ කරන්නේ සම්ප්‍රදාය සහ නූතනත්වයේ අතරේ රූපකාර්තයේ තනන දේශපාලඥයා කියලා. ඒ කියන්නේ ඥාන ගවේෂකයා. සම්ප්‍රදාය කියලා කියන්නේ ගතානුගතිකත්වයේ නෙවෙයි. ඔහු හරවල ශේෂය නූතනත්වයේ සමග කොහොමද සංස්කරණය කොටගන්නේ කියන කාරණාව අර විද්‍යාත්මක කියන වචනේ මේ අවභාවිතයට අවිල්ල තියෙන හැබැයි ඔහු ඔහුගේ විමර්ශනයන් සියල්ල විද්‍යාත්මකයි. ඒ ලිපිපල කියවීමෙන් ලංකාවේ ඔහු දැල්ලූ ඥානෝත්පාදනයේ අපමණයි. ඒ තමයි පූර්ණිකාව. එතුමන්ට තමයි ආරාධනය කරන්නේ රාවේ පුවත්පතෙහි උපදේශක කතුතුමන්. ලංකාවේ දේශපාලන විමර්ශනයන් භාවාතිශයේ ස්වභාවයෙන් මිදී හැබෑම විද්‍යාත්මක පදනමකින් විග්‍රහයේ දෙන වික්‍රයිබන් මහතානන්ට ඉතාම ගෞරවයෙන් සභාව ඇමතීමට ආරාධනය කරනවා. ස්වාමීන් වහන්සේකින් අවසර, පියතුමන්ගෙන් අවසර, මෞලික මිතුමෙනි, මිත්‍රවරුනි, අර්ථ වශයෙන්ම අද ලංකාව ඔබේ රට කියන්න පුළුවන්, ඔබේ මව්බිම කියන්න පුළුවන් තියෙන්නේ ලොකු අර්බුදයක, ඉතාමත් සංකීර්ණ අර්බුදයක. අත්තටම නිදහසින් පස්සේ ලොකු මහා ලේවැගිරීම් තිබිච්ච කාලේ රටේ තිබුණ අර්බුදයටත් වඩා දරුණු අර්බුදයක අපේ රටේ තියෙන ලේවැක් කරෙන්නේ නැහැ දැන්. නමුත් දේශපාලනේ, සමාජයේ, ජන ජීවිතයේ හැම අංශයක් කිරීම මේ සංකීර්ණ අර්බුදයේ බලපාලා තියෙනවා. ආර්ථිකය කෙරෙහි, වෙළඳාම කෙරෙහි, කෘෂිකර්මයේ කර්මාන්ත කෙරෙහි, අධ්‍යාපනයේ සෞඛ්‍ය ගමනාගමනයේ කෙරෙහි, රාජ්‍ය පාලනයේ සිට පවුලේ ගෘහ පාලනය දක්වා වන හැම තැනක් කිරීම මේ අර්බුදය අඩු වැඩි වශයෙන් බලපාලා තියෙනවා. මේ අර්බුදය අපේ ජීවිත කෙරෙහිත්,
මේ රටේ අනාගතය කෙරෙහිත් හැඩතල තීන්දු කරන වැදගත් අර්බුදයක් විදිහට ඉතිහාසයට එකතු වේවි. මේකේ මම කැමති සියලු ලක්ෂණ නෙමෙයි, සමහර වැදගත් ලක්ෂණ කීපයක් පෙන්නන්න දෙන්න. එකක් තමයි, අපි දන්නවා කවුරුත් රටක් හැටියට අපි ගාක් ණය ගැති. අපේ වාර්ෂික වාරික්‍ය, ඒ වසරට ගෙවිය යුතු පොලිය සමග අපිට ගෙවන්න ලොකු බැරිකමක් තියෙනවා. ඒ තත්ත්වයට අපේ බංකොලොත් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ ණය ගෙවීම සඳහා අපි හැම වසරකම අපේ දේපළ සම්පත් විදේශීය බලවතුන්ට විකුණන තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා. මේකමයි නාගරික හෝ ග්‍රාමීය ජන ජීවිතයේ දිහා බැලුවොත් ඒ ජන ජීවිතය ණය බරින් උප්පරිම මට්ටමකට මිරිකිලා තියෙනවා. ඒ කියන්නේ අපේ රට වගේ ලස්සන භාණ්ඩ තියෙනවා, පරිභෝජන භාණ්ඩ වලින් ගෙදර පිරීලා තියෙනවා. නමුත් සමහර වෙලාවට ශුද්‍ර ණය ආයතන වලින් ලබාගත් ණය ආපසු ගෙවන්න බැරුව තමන් ආහාර හා ඇඳුම් පැළඳුම් වෙනුවෙන් කරන වියදම් විශාල ප්‍රමාණයකට කපා හරින තත්ත්වයක් මුළු රට පුරාම දකින්න තියෙනවා. මම කියන්නේ හැදුවේ රජයක් ණයයි, අපි හැමෝමත් ණයයි. ඒ කියන්නේ බොහෝ දුරට එක සමානයි. අනිත් පැත්තෙන් ගත්තොත් දූෂණය කියන එක, ඒ කියන්නේ ජන ජීවිතේ, සමාජ දේශපාලන ජීවිතේ, ආගමික ජීවිතේ, මේ හැම එකක් ලංකාවේ හැම තැනක් වෙලාගත් පතුරුණු දරුණු පිළිකාවක් බවට පත් වෙලා තියෙනවා. හැම තැනම මේක දකින්න පුළුවන්. නිල බලයක් තියෙන, පුංචි හරි නිල බලයක් තියෙන හැම පුද්ගලෙක්ම ඒ බලය අයතාලෙස්ස ධනේ ඉපීම හෝ මුදල් ඉපීම සඳහා ඒ කියන්නේ යොදා ගන්නවා. අපි කැමති දේශපාලකයන්ට බනින්න, නමුත් සමාජ ජීවිතයේ දිහා බැලුවම සෑම වැදගත් නිලතලතුරක් දරන විශාල පිරිසක් ඒ බලය පුද්ගලිකව ධනේ උපයා ගැනීම සඳහා පාවිච්චි කරනවා. දූෂණයේදී ඒ කියන්නේ මොනතරම් පිරිහුණු තත්වයකට අපි පත් වෙලා තියෙනවද කිව්වොත්, ඒ කියන්නේ ලෝක දාර්ශනිකයන්ව දැන් අපි ඉන්නේ අන්තම දූෂිත රටවල් හතරෙන් එකක් විදියට. මම අනිත් එක කිව්වේ නෑ, ඒක අපි අඬන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ලැබිලා තියෙනවා, අපි වැටිලා තියෙනවා ආසියාවේ මන්ද පෝෂණයේදී අංක එකේ රට හැටියට. අපි ඉස්සර මන්ද පෝෂණයේ අනිත් රටවල් වල මන්ද පෝෂණය ගැන කතා කරන්නේ බොහොම කනගාටුවේ, බොහොම ආඩම්බරයෙන් තමයි අපි ඉන්න තත්ත්වය ගැන කතා කරේ. අපි අද මන්ද පෝෂණයෙන් අංක එක. තමුන්වහන්සේලා දන්නවා දූෂණයට ගියාම, ඒ කියන්නේ දැන් ටික කලකට ඉස්සෙල්ලා ජනාධිපතිතුමාගේ මාණ්ඩලික ප්‍රධානිය අත්අඩංගුවට ගත්තේ රුපියල් පගාව ගත්ත රුපියල් කෝටි දෙකක් ගණන් කරමින් ඉන්න අවස්ථාව. අපි දන්නවා හිටපු ජනාධිපතිවරයාගේ මාණ්ඩලික ප්‍රධානිය අප්‍රකෝටිපතියෙක්. ඒ කියන්නේ අපිට දැනගන්න ලැබි, ඒ කියන්නේ ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගවලදී කොහොමද ඒ සල්ලි හම්බ කරේ කියන. අලුත්ම පුවත තමයි දැන් දින කීපයකට පෙර ආනයන අපනයන පාලකවරයා ලක්ෂ දෙකක් පගා ගමින් ඉන්න අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තා. මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ?
අපේ කෝටි දෙකක් ගණන් කරමින් ඉන්න වෙලාවේ අත්අඩංගුවට ගත්ත නිලධාරියාට ආචාර්ය උපාධියක් තියෙනවා. එයත් එක්ක අත්අඩංගුවට ගත්ත අනිත් පුද්ගලයා දව සංස්ථාවේ සභාපතිවරයා හිටපු ජනාධිපතිනියගේ ඒ කියන්නේ ලේකම් මණ්ඩලයේ හිටපු ප්‍රධාන නිලධාරී විශ්‍රාම ගියාට පස්සේ එයාගේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් ක්‍රියා කළේ. මම සංකේතාත්මකව කියන්නේ ඒ කියන්නේ සියලු කැන් අපිරිසිදුයි, දූෂිතයි, අපිත් දූෂිතයි, සමාජයත් දූෂිතයි. ඇත්තටම මේ අවුල තමයි අපේ රටේ තියෙන ප්‍රධාන අර්බුදය. රටේ ඉහළම මට්ටමේ අය ජනාධිපතිවරුන් අගමැතිවරුන් හොරකම් කරනවා නම් කොහොමද රටේ නීතිය පාලනය කරන්නේ? නීතිය පාලනය කරන්න බෑ. දැන් ඇත්තටම ලංකාවේ රාජ්‍ය පාලනයේ වැදගත් මාංගයක් බවට පත් වෙලා තියෙනවා තමන් බාරේ තියෙන මහජන ධනය, මහජන දීපල කොල්ලකෑම. ඒකට පක්ෂ ભેදයක් නැහැ. සෑම පක්ෂයක් සෑම දෙනෙක් මේක ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේකට තමයි අත් වශයෙන්ම කියන්නේ අපි මුණ හේතුවක් නිසා හෝ ඒකට හේතු විග්‍රහ කරන්න පුළුවන්. ඇත්තටම හොඳටම කුණු වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. තියෙන ප්‍රශ්නේ තමයි මේ අර්බුදයේ තුල තියෙන විශේෂම තවත් වැදගත් ලක්ෂණයක් තමයි. ඉතාම වැදගත් බලවත් දේශපාලන නායකයෝ බලාගෙන ඉදිද්දී පරණැල් බවට පත් වෙනවා. ඒගොල්ලන්ට තිබෙන වැදගත්කම වටිනාකම මුළුමනින් නැතිබංග වෙනවා. අද ඉතාම බලවත් ලෙස පෙනෙන කෙනෙක් හෙට මිනිස්සුන්ගේ හාස්‍යයට ලක් වෙනවා. ඔබ පුදුමයට පත් වෙන්න එපා. මේ අර්බුදය ගමන් ගනිමින් තියෙන ස්වභාවය සමහරලාට 20යි 20 තරඟේ එන අවස්ථාව වෙනකොට ලංකාවේ තරඟ කරන්න ප්‍රධාන වැදගත් අපේක්ෂකෙක් නැති වෙන්නත් පුළුවන්. ඒ තරමට අපි ඉන්නේ අවුල් සහගත තත්ත්වයක. සියලුම වැදගත් නාමධාරීන් තියෙන පිළිගැනීම වාෂ්ප වෙන තත්ත්වයක. මේක ලොකු අභියෝගයක් ඇත්තටම. මේක තියෙන තවත් වැදගත් දේ තමයි අපි 20යි 20 තරඟෙට ඉතාම අවංක ඉතාම හොඳ ජනාධිපතිවරයෙක් පත් කරගත්තත් ඒ ඉතාමත් හොඳ අවංක ජනාධිපතිවරයාට මේ රට පාලනය කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. කිසිම ජනාධිපතිවරයෙකුට බෑ පාර්ලිමේන්තුවේ සහය නැතුව එකඟතාවයේ නැතුව පවතින. කිසිම ජනාධිපතිවරයෙකුට බෑ අධිකරණයේ සහයෝගය සහ එකඟතාවයේ නැතුව පවතින. කිසිම ජනාධිපතිවරයෙකුට බෑ නිලධර තන්ත්‍රයේ සහයෝගයේ සහ එකඟතාවයේ නැතුව පවතින. එතකොට රාජ්‍ය පාලනයේ හැම වැදගත් බලමණ්ඩලයක් විවස්ථාදායක විධායක අධිකරණය කියන මේ හැම බලමණ්ඩලයක් මම කතා කරේ නෑ. මෙතන දාන්න ඕනේ හතරවෙනි බලමණ්ඩලය කියන එක ජනමාධ්‍යයක්. ඒ කියන්නේ අන්ත කුණු වෙච්ච තත්ත්වයක තියෙනවා. ඒ වගේ කුණු තත්ත්වයක මොන පාලකෙක් ආවත් යාට පුළුවන් එක්කෝ මේ කුණු ආයතන ක්‍රමත් එක්ක ගහගෙන ගිහින් විනාශ වෙන්න. මොකද ඒ කුණු වෙච්ච ආයතන ඔක්කොම එකට එකතු වෙලා ඒ වෙනස්කම් ඇති කරන අභ්‍යන්තරින් පැමිණි නායකයාට එරෙහිව නැගී හිටිනවා. ඒක ලේසියම වෙන්න පුළුවන් දේ තමයි
බලයට පත්වෙච්ච ඉතාමත් හොඳ අවංක ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් මාස දෙක තුනක් හයක් වගේ කාලයක් තුළ අර කණ්ඩායමත් එක එකහු වෙලා කුණු වූ පුද්ගලෙක් බවට පත්වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ විකල්ප දෙකෙන් එහා ඒ කියන්නේ කිසි දෙයක් නැහැ. පුනරුදේ හැටියට අපි කල්පනා කරන විදිය ඊට වඩා වෙනස්. අපි බෝලය දේශපාලකයාගේ පැත්තට විතරක් පාස් කරලා අත පිහදාගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අපි දිහා ඉස්සෙල්ල බලනවා. අපි පුළුවන් තරම් නිවරදි මිනිස්සුන් වෙන්න බලනවා. අපේ අමුදරුවෝ, අසල්වැසියෝ, යාළු මිත්‍රයෝ අපි හොඳ මිනිසුන් බවට පත් කරනවා. අපි ඒ මගින් විකල්ප ගුණයහපත්කම් වලින් පිරුණු, නිර්මාණශීලී හැකියාවන්ගෙන් පිරුණු, ජාති වර්ග කුල ආගම් ભેදෙන් තොර, පටු මිත්‍යා දෘෂ්‍යයන්ගෙන් තොර හොඳ වටිනාකම් ඇති විකල්ප සමාජයක් ගොඩනගනවා. ඒ විකල්ප සමාජයේ ගොඩනැගීමෙන් අදහස් කරන්නේ පත්තකට වෙලා තපස් රකින්න නෙමෙයි. මේ කුණු වෙච්ච රට වෙනස් කරන්න ඉස්සෙල්ලා සමාජයේ යහපත් කිරීම මගින්. ඒකට කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේකට අවුරුදු කීයක් යයිද, 50ක් 60ක්? සමහර ඓතිහාසික යුග තියෙනවා අවුරුදු 100ක කාලයක් තුල වෙන්න පුළුවන් දේවල් එක අවුරුදු සමහරලාට එක දවස් 10ක් 15ක් තුල වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත යථාර්ථය. අපි උත්සාහ කරනවා ඡන්ද බලෙන් හෝ උණ්ඩ බලෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීමකින් තොරව මේ සමාජයට අවශ්‍ය කරන මහා විපර්යාසයන් ඉදිරියට ගන්න. ඒ ඉදිරියට ගැනීමේදී ඒක තමයි මම හිතනවා ඒ කියන්නේ වැදගත් කාරණේ. ඔබ තමුන් වහන්සේලාගෙන් මම ඇහුවොත් ඔබ හෝ ඔබේ අම්මා තාත්තා සියාච්චි කියන කවරෙකු හරි මේ රට ගොඩ නගන්න, මේ රටේ ආයතන ක්‍රම ගොඩ නගන්න සමූහයක් විදියට, සමාජයක් විදියට ක්‍රියාකාරී ලෙස දායක වෙලා තියෙනවද කිව්වොත් ඔබ හැමතෙම කියන්න වෙන්නේ නැහැ කියලා. කවදාකවත් අපි එහෙම කළා නැහැ. නමුත් මම ගිහින් ඉන්දියාවට ඇහුවොත් මේ වගේ රැස්වීමක් තියෙනවා. අත උස්සයි මේ අපි දායක වෙලා තියෙනවා, අපි හිවේ ගිහින් තියෙනවා, අපි මෙහෙමයි අපේ කතා. ඒගොල්ලෝ අපිට සියලු දේ ලැබුණා හදලා, ඒගොල්ලන්ටත් ලැබුණා. ඒගොල්ලෝ ඒ විදියට බාරගත්තේ නැහැ. ඒගොල්ලෝ හැම දෙයක්ම නැවත නිර්මාණය කරා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් දුන්නා, ඒක ගත්තේ නැහැ. තමන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. ඒගොල්ලන්ගේ අධිකරණ ක්‍රමයක් දුන්නේ ඉන්දියාවේ, ඒක ගත්තෙත් නැහැ. ඒක සම්පූර්ණ අලුත් විදියට ඒ කියන්නේ ගොඩ නැගුවා සෑම දෙයක්. මොකද අපේ රටේ කිසි දෙයක් ගොඩ නගලා නැහැ. මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ ඔබලාගේ ආච්චිලා සීයලා තාත්තලා අම්මලා නොකරපු දේ සමහර වෙලාවට ඉස්සරහට කරන්න සිද්ධ වෙයි. මිනිස්සු හැටියට ජාලගත වෙලා ඒකාග්‍ර වෙලා එකාතකින් නූතන නවීන සමාජයක් ගොඩනගා ගන්න අතර මේ කුණු වෙලා තියෙන සමස්ත ආයතන ක්‍රම නිර්මාණාත්මකව ගොඩනැගීමේ ඓතිහාසික කාර්යයට අතහිත දෙන්න සමහර වෙලාවට තමුන් වහන්සේලාට සිද්ධ වෙයි.
සමහර වෙලාවට මේ රට ලස්සන රටක් බවට පත් වෙනවා ඇත්තේ ඊට පස්සේ. මේ රට අපි සියලු දෙනාගේම රටක් විදියට සලකන තත්ත්වයක් වූ ඒ වගේ බලවත් හැඟීමක් මේ රටේ මිනිස්සු අතර ගොඩ නැගෙනවා ඇත්තේ සමහරලාට ඊට පස්සේ. මේ රටේ එක වර්ගයකට එක ආගමකට සීමා නොවූ මේ රටේ ජීවත් වෙන සියලු දෙනා අපේ මිනිසුන් ලෙස සලකන ජනනායකයින් බිහි වෙන යුගය උදා වෙනවා ඇත්තේ ඊට පස්සේ. මම මීට වැඩිය කතා කරන්නේ දීර්ඝ වශයෙන්. ඔබ සියලු දෙනාට ඒ සඳහා අවශ්‍ය ධෛර්යය හා ප්‍රඥාව ලැබේවා. අපි නිහඬව නොසිට තව එක ලේ බිඳුවක්වත් මේ රටේ හලන්න අවශ්‍යතාවයක් නැහැ. ලේ ටොන් ගානින් හලලා තියෙන්නේ. දේපල විනාශ කරන්න අවශ්‍ය නැහැ. සමහර වෙලාවට සමගියෙන් ප්‍රඥාවෙන් නව තාක්ෂණය මේ සියලු දේවල් එකතු කරගෙන මේ රටේ ගමන් මඟ වෙනස් කරන්න අපි සියලු දෙනා උත්සාහ කරොත් පුළුවන් වේවි. ඒ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මම මගේ කතාව නවත්වනවා. ස්තුතියි. පෞත කුරුමාර්ගලේ ඒනිය මද තලවර්ගලේ මෞලවි අවර්ගලේ சகோதரர்களே சகோதரர்களே, 1948 ஆண்டுக்கு பின்னர் நாங்கள் மிகவும் பாரிய ஒரு நெருக்கடியை எதிர்நோக்கி இருக்கின்றோம். கடந்த பல ஆண்டுகளாக இந்த நாட்டிலே இரத்த ஆறுகள் ஓடியிருக்கின்றன. இன்று அரசியல் ரீதியாகவும் சமூக ரீதியாகவும் மக்கள் பாரிய சிக்கல்களையும் பிரச்சனைகளையும் எதிர்நோக்கி இருக்கக்கூடிய ஒரு சூழ்நிலையில் வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். எங்களுடைய பொருளாதாரம், எங்களுடைய கல்வி, எங்களுடைய போக்குவரத்து எல்லாமே மிகவும் சீரழிந்த நிலையில் இருக்கின்றன. எங்களுடைய அரசு ஆட்சி முதல் குடும்ப ஆட்சி வரை இந்த நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றது. ஆகவே இலங்கையை பொறுத்தவரையில் எங்களுடைய வரலாற்றிலே என்றுமில்லாத பாரிய நெருக்கடிகளைத்தான் நாம் எதிர்நோக்கி இருக்கின்றோம். முக்கியமாக எம் நாடு மீது சுமத்தப்பட்டுள்ள கடன் பழு மிகவும் ஆபத்தானது. வருடாந்த கடன் தவணையையும் வட்டியையும் முதலையும் செலுத்த முடியாத ஒரு சூழ்நிலையில் இருக்கின்றோம். ஆகவே இந்த நிலைமையிலே ஒரு மாற்றத்தை கொண்டு வருவதாக இருந்தால் எங்களுடைய அர்ப்பணிப்பின் ஊடாகத்தான் நாங்கள் அதை மேற்கொள்ள முடியும். எங்களுடைய ஏற்றுமதியை விட எங்களுடைய இறக்குமதி மிக மிக அதிகமாக போய்கொண்டே இருக்கின்றது. இது ஒரு புற்று நோயாகத்தான் மாறியிருக்கின்றது. இந்த புற்றுநோயிலிருந்து நாம் எம்மை பாதுகாப்பதாக இருந்தால் ஊழல் மோசடியற்ற ஒரு சமூகத்தையே நாம் உருவாக்க வேண்டியிருக்கின்றது. இதற்கு நாங்கள் எல்லோரும் ஒன்றிணைந்து செயற்பட வேண்டியிருக்கின்றது. இன்று எல்லோரும் ஒரு புதிய ஜனாதிபதியை பற்றி பேசிக் கொண்டிருக்கின்றார்கள். மஹிந்த ராஜபக்ச காலத்திலாக இருக்கலாம், இன்றைய ஜனாதிபதியினுடைய காலத்திலாக இருக்கலாம். இந்த ஊழல் மோசடி என்பது மிக மிக துரிதமாக அதிகரித்து கொண்டிருக்கின்றது. இதற்கு உதாரணமாக கூறினால், உங்கள் எல்லோருக்கும் தெரியும், அண்மையில் 2 கோடி ரூபாயை முற்பணமாக வாங்கிய ஒரு அரச ஜனாதிபதியினுடைய பிரதிநிதி ஊழல் குற்றச்சாட்டுகளுக்காக கைது செய்யப்பட்டார். இவர் ஒரு சாதாரண மனிதன் அல்ல, ஒரு கலாநிதி பட்டம் பெற்றவர். அவரோடு கைது செய்யப்பட்ட மற்றைய நபர் இலங்கை மரக்கூட்டுத்தாபனத்தின் தலைவர், முன்னாள் ஜனாதிபதி சந்திரிகா அம்மையாரினுடைய பிரதானியாக அவர் செயற்பட்டிருக்கின்றார். ஆகவே இப்படியாக இந்த உயர்மட்டத்தில் ஜனாதிபதியாக இருக்கலாம் அல்லது பிரதமராக இருக்கலாம், அவர்களுடைய உத்தியோகத்தர்களே இந்த நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றார்கள். நாங்கள் எந்த ஒரு கட்சியையும் இவர்கள் சுத்திகரமானவை சுத்தமானவை என்று சொல்ல முடியாத அளவுக்கு எல்லா கட்சிகளினுடைய தலைவர்களும் அவர்களுடைய அனுதாபிகளும் இந்த நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றார்கள். ஆகவே இந்த நிலையிலிருந்து எங்களுடைய நாட்டை நாங்கள் மாற்றி அமைப்பதாக இருந்தால்
2020 தேர்தல் வரை நாங்கள் காத்திருக்க முடியாது. ஆட்சி அமைப்பை மாற்றுவதன் ஊடாக மாத்திரம் இந்த நிலைமையிலே மாற்றம் கொண்டு வர முடியாது. எந்த ஒரு ஜனாதிபதி ஆட்சியை நிர்வகிக்க போனாலும் அங்கு பாராளுமன்றத்தினுடைய உடன்பாடு, நீதித்துறையினுடைய உடன்பாடு, அரசாங்க உத்தியோகத்துறையினுடைய உடன்பாடு என்பவை மிக மிக முக்கியம். ஆனால் இந்த துறைகள் அனைத்துமே இன்று சீரழிந்திருக்கின்றன, அழிந்து போயிருக்கின்றன. இதுதான் எங்களுடைய தலைவிதியாக மாறியிருக்கின்றது. இந்த நிலைமையை நாங்கள் மாற்றியமைக்க வேண்டுமானால் நேர்மையாக நாங்கள் செயற்பட வேண்டியிருக்கின்றது. வெறுமனே அரசியல்வாதிகளுக்கு எங்களுடைய கைகளை நீட்டிவதன் மூலமாக பிரச்சனைகளை தீர்க்க முடியாது. மறுமலர்ச்சி இயக்கம் என்ற வகையிலே நாம் சமூகத்திலே இந்த மாற்று திட்டங்களை உருவாக்க வேண்டும். எங்களுடைய சமூகத்திலிருந்து இன மத பேதமற்ற, மூட நம்பிக்கைகளற்ற ஒரு சமூகமாக எங்களுடைய சமூகத்தை மாற்றியமைக்க வேண்டும். இதை எப்போது நீங்கள் செய்து முடிக்கப் போகின்றீர்கள்? 50-60 வருடங்கள் எடுக்குமா என்று கேட்கலாம். இல்லை. 100 ஆண்டுகள் எடுக்கலாமா என்று கேட்கலாம். இல்லை. சில சமயங்களிலே இப்படியான நெருக்கடிகள் ஏற்படுகின்ற போது ஒரு வருடத்திற்குள் மாற்றங்கள் ஏற்படலாம், அல்லது 10 நாட்களுக்குள் மாற்றங்கள் ஏற்படலாம். ஆனால் இந்த பாரிய மாற்றத்தை நாங்கள் ஏற்படுத்துவதாக இருந்தால் நாம் எல்லோரும் ஒன்றிணைய வேண்டும். இந்த முயற்சியிலே இந்த சபையில் உள்ளவர்கள் பங்கு கொண்டிருக்கின்றீர்களா என்று நாங்கள் கேட்டால் இல்லை என்று தான் பதில் வரும். ஆனால் இந்தியாவை பொறுத்தவரையிலே இந்த மீள் சிருஷ்டியை ஏற்படுத்துவதற்கு அங்குள்ள அனைவரும் பங்கு பெற்றிருக்கின்றார்கள். அவர்கள் தமக்கென்றே ஒரு அரசியலமைப்பை உருவாக்கி இருக்கின்றார்கள். மனிதர்களுடைய சிந்தனையிலே மாற்றங்களை கொண்டு வந்திருக்கின்றார்கள். ஆனால் அந்த நிலை இலங்கையில் இன்னும் உருவாகவில்லை. அந்த நிலையை உருவாக்குவதாக இருந்தால், ஒரு அழகிய இலங்கையை நாங்கள் உருவாக்குவதாக இருந்தால், சமூகத்திலே நாங்கள் இந்த மாற்றத்தை கொண்டு வர வேண்டும். இன மத மொழி சாதி பேதமற்ற ஜனநாயகத்தை பாதுகாக்கக்கூடிய, எல்லோரையும் இந்த நாட்டு மக்களாக ஏற்று அங்கீகரிக்கக்கூடிய, கௌரவிக்கக்கூடிய ஒரு சமூகத்தை நாங்கள் உருவாக்க வேண்டும். அதற்காக இந்த தருணத்தில் நாங்கள் திட சங்கற்பம் செய்வோம். தமிழபஸின் பரிவர்த்தனைகள் சிவகுருநாதன் சுவீரநாத் பெஹ்மே சூதி ஏவகேம சபாவ எமது விக்டாயுவன் மகாத்தானாண்ட பெஹ்ம சுதி நீரோகி தேசபாலன சிஸ்டாச்சாரிய குன்வின் ஹேமதன கேதல ஹுஸ்மகன்ன வெதகத்மதே தமாய் தியன கார்நாட்டிக ஹரியட விக்கிரக கரகன்னட தியன புலுவங்கம் விக்கிரகாத்மக சக்திய புனருதய வியாபாரய வதனிஹி பரிசமாப்தருத்தின்ம ஹேம விக்கிரகாத்மக சக்திய வெனுவின் பேணி ஹிட்டின விக்டாயுவன் சூரியன்ட வேவன அப்பே சுதிய பலகரன்னட கேமதி சபாவ எமதிம பிலிபந்தவ சியலு தேவாலம பெறல பெறல அவசான விக்கிரகத்தை வலுவாம பொது ஐக்கிய ஹட்டியர் இதுரு எல்லா தியன்னே உத்ராசையாய் சந்த்ராசையாய் விதராய் ஏ தேக்கம எக்கஹு கரகத்தாம ஹதின ரசைய முகத்து கிழக்கியன் மங்கி தண்ணி பரத முனிவா தண்ணினே எஹம எக்கத்தமை எஹம தனக்கு லங்காவ தியன்னு எதுமன்கே தேசபாலன விக்கிரகய அப்பட வேதகத்துவன்னே எனிசா புன்ருதய வியாபார ஏதுலே பலாபுரத்து அபேக்ஷாவன் சாரார்த்தியன் யாபத் அபே தே யாபத் அபிலாஷியன் மேமினுவட்ட மே மே முகத்த வெனக்கொட்ட இதாம பிரபல விதிகட்ட கிரியாவட நெகோ பிரி சிறினமை கிவோத் ஒவ டிகக் விமசிலி மத்தியவி ஹெபை ஏக அத்தட மேம விழா தீனும் மம் பகுகிய தவசக்கு மங் இகனகத்த சவுந்தர கலா விஸ்வவித்யாலயட்ட கியா ஏ கியா மத்தமாய் மட்டமே தொருத்துரு தெனகன்ன ஹம்பூனி சத்தகட்டம சௌந்தர விஸ்வவித்யாலய பெவதிச்ச அதிசய ஓலாரிக பகவாதிசய கதானுகதிக்க தேங்டிக வினஸ்கரலா வினம தனக்கு ஆவர்த்தனிய தன்டிகிட்ட சௌந்தர விஸ்வவித்யாலய பத்துவின் திபெனாக மாத்தேக்க இக்கட சங்கீத இகன கத்த ஆச்சாரிய மண்டலி சேவைக்கரன் ஹிதவத் மட்டக்குவா லால்மி சௌந்தர விஸ்வவித்யாலய அமுதும தனக்கு தீர்ணிக்கியா எனிசா ஓஹோ புத்தலமே மே புனருதய வியாபாரே தேவந்த චරිතයක් අතරම වාසනාවක් අද දවසේ මම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ එතුමන් නිසා එතුමන් මට ආරාධනය කළා එතුමන් සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සේවය කරන විමල් මේ මොහොතේ සභාව අමතන්නට එතුමන්ට මා ඉතාම ගෞරවයෙන් මහාචාර්ය සරත් චන්ද්‍රජීව මැතිතුමාට ගෞරවයෙන් ආරාධනය කරනවා ඔබ තමුන් වහන්සේලා අමතන්න
ආයුබෝවන්. ශ්‍රී ලාංකේය උරුදු ව්‍යාපාරයේ නිර්මාතෘ වික්ටර් යුවන් මහතාණෙනි, උරුදු ව්‍යාපාරයේ මධ්‍යකාරක සභාවේ සමාජික බහුතුනි, උරුදු ව්‍යාපාරයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවිධායක ක්‍රියාධරයෙනි, ශ්‍රී ලාංකේය පුනරුදය උදාකර ගැනීමේ ප්‍රාර්ථනාව සහිතව මෙතෙන්ට පැමිණ සිටින තමන්නාසලා සියලු දෙනාගෙම අවසරයි. පුනරුදය එමත් නැත්නම් පුනර්ජීවන යන්න සංකල්පයක් හැටියට ලෝක ඉතිහාසය තුළ කතිකාවකට සහ භාවිතාවකට නැගී තිබෙන්නේ 15 සහ 16 වන සියවස්වල ඉතාලියේ ෆිරෙන්සි නගරය කේන්ද්‍ර කරගෙනයි. විද්‍යාව, කලාව, මානව ශාස්ත්‍ර, වාණිජ්‍ය හා දේශපාලනය වැනි බොහෝ ක්ෂේත්‍රවල නව අදහස් ගොඩනැගෙන්නේ මේ කාලයේදී. නූතන සමාජයේ සංවර්ධනයට දොරටු විවෘත වී ඇත්තේ මේ වකවානුවේ බව ඉතිහාසඥයන්ගේ මතයයි. සරලව කීවොත්, අද පවතින බැංකු ක්‍රමයට පදනම වැටෙන්නේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ගෝලාකාර ග්‍රහ ලෝකයක් වශයෙන් හඳුනා ගැනීම, දුරේක්ෂකයකින් ග්‍රහවස්තු නිරීක්ෂණය කිරීම, මානව දේහය කපා කොටා අභ්‍යන්තර තත්ත්වයන් නිරීක්ෂණය කර වෛද්‍ය විද්‍යාවට විවෘත කිරීම හා අද පවතින මුද්‍රණයේ පදනම් අවස්ථාව සොයා ගැනීම, එහෙමත් නැතිනම් ගුටෙන්බර්ග් මුද්‍රණ ක්‍රමය වගේ තවත් බොහෝ දෑ තිබෙනවා. ඒ අතර ඉතා සරලව කිව්වොත්, අපි අයිස්ක්‍රීම් අපේ කෑමට එකතු කරගන්නේ සොයාගන්නේ මේ වකවානුවේ. ඒ වගේම කලා ඉතිහාසයේ විශාල සිද්ධාන්ත දැවැන්ත න්‍යායන් ඉදිරිපත් වෙන්නේ මේ කාලේ. පුද්ගලයන් වශයෙන් කිවහොත් කොපනිකස්, ගැලීලියෝ ගැලීලි, මහකවි දාන්තේ, දේශපාලන දාර්ශනික මැකියාවලි, චිත්‍රමූර්ති ශිල්පී මයිකල් ආන්ජිලෝ, ලියනාඩෝ ඩවින්චි වැනි විශාල යුග පුරුෂයන් සංඛ්‍යාවක් ඉතිහාසයේ කරලියට පැමිණෙන්නේ මේ වකවානුවේ. මේ ඉතිහාසයේ දෙස බැලුවොත් මීට යටින් දිවෙන කළු අපකීර්තිමත් ඉතිහාසයක්ද තිබෙනවා. ෆිරෙන්සි නගරයේ පාලකයන් මෙඩිසිවරුන්ගේ බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණ, දේශපාලන බලාරගල, ආගමික ඒකාධිකාරී ක්‍රූර ක්‍රියා, මිනිමැරීම්, පාතාලය සහිත පරිසරයක තමයි පුනරුදය උපදින්නේ. පුනරුද රැල්ල ඉන්පස්සේ ඉතාලියෙන් එළියට යුරෝපය පුරා හමා ගියා. යුරෝපීය සභ්‍යත්වය ගොඩනැගීම පිණිස පුනරුදයෙන් ලැබුණු පිටුහාල ඉතා විශාලයි. 15 වැනි සියවසේ සිට වසර 300ක් පුරා මුළු යුරෝපය පුරා මේ තත්ත්වය හමාගෙන ගියා. ඉතිහාසය තුළ පුනරුදය නිසා යුරෝපයේ සભ્યත්වයට පැමිණෙනවා. අප ආසියාව දෙසට හැරි බලමු. අපේ රටට ඉතාම ආසන්න රට අධ්‍යයනය කළොත් 20 වැනි සියවසේ, එහෙමත් නැත්නම් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට සමගාමීව, එහෙමත් නැතිනම් 1940 ගණන්වල මහත්මා ගාන්ධි, මහකවි රවීන්ද්‍රනාත් ටාගෝර්, අබීන්ද්‍රනාත් ටාගෝර්, චිත්‍රශිල්පී නන්දලාල් බෝස්, ඒ වගේම ඉන්දියානු ව්‍යවස්ථාවේ සහ ඉන්දියානු කුඩිය නිර්මාතෘ ආචාර්ය අම්බේද්කර්, ශ්‍රී ජවහර්ලාල් නේරු, මේ වගේ විශාල මිනිසුන් සමුදායක් එකතු වෙලා නිදහස් අරගලයට සමගාමීව පුනරුද ව්‍යාපාරයක් ඉන්දියාවේ ගොඩනැගුවා. ඉන්දියාවේ පැවති සංකීර්ණ වාර්ගික කුල, ආගම් ආදී බෙදීම් වලින් මේ විෂම වූ ඉන්දියානු පරිසරය බොහෝ දුරට සමනය කරගන්න මේ ව්‍යාපාරයේ විශාල වශයෙන් දායකත්වයක් දුන්නා. ආසියාවේ අනිකුත් රටවලටත් ඔවුන්ගේ දියුණුව සඳහා විවිධ සංකල්පීය අරමුණු සාමූහික ප්‍රයත්න තිබුණා. චීනයට තිබුණා විප්ලවීය මාවත, දෙවන ලෝක යුද්ධෙන් පස්සේ යුද විරෝධී දර්ශනයක් ජපානයට තිබුණා, සිංගප්පූරුවට තිබුණා බ්‍රිතාන්‍ය පාලනයෙන් හැඩගැස්සුණු ශ්‍රී ලංකාව ආදර්ශ කරගෙන ගොඩනැගීමේ ඉලක්කය. ඒ වගේ ආසියාවේ විවිධ රටවල් වලට තමන්ගේ රට කොතැනටද ගෙනියන්නේ කියන දර්ශනයක් තිබුණා. නමුත් 20 වැනි සියවසේදී
බ්‍රිතාන්‍ය පාලනයෙන් ශ්‍රී ලංකාව දේශීය නායකත්වයට පැවරෙන විට රටක් හැටියට හෝ ජාතියක් හැටියට අපේ රටට කිසිදු සංකල්පීය හෝ දාර්ශනික පදනමක් තිබූ බව ඉතිහාසය තුළ පේන්නේ නැහැ. ඒ වෙන විට හා ඉන්පසුව පැවති පොදු දෘෂ්ටියින්ද වාර්ගික පන්ති භාෂා ආගම් ආදී පටු දෘෂ්ටිවාදී වලට තමයි සීමා වෙලා ජාතික ව්‍යාපාර ගොඩනැගුණේ. නිදහසෙන් පසු මේ රටේ ඇති වූ අවුල් වියවුල් වලට හා අප අද වැටී දෙන තත්ත්වයට අරාජික වන්ට එහෙමත් නැත්නම් වික්ටර් අයිවන් මහතා කියන පරිදි මේ කුණු සමාජය ඇතිවෙන්න හේතු වුණේ මේ රටට දර්ශනයක් නැති පටු සීමා සහිත වූ ආකල්ප නිසයි හා ඒ මත ක්‍රියාත්මක වූ බලවේග නිසයි. අප අද රටක් හැටියට වැඩි තිබෙන කණගාටුදායක තත්ත්වය වික්ටර් අයිවන් මහතා හොඳටම විශ්ලේෂණය කරා. මං හිතන්නේ අපි අපේ නූතන ඉතිහාසයේ ගලාගෙන ඇවිත් අද වැටි තිබෙන තත්ත්වයේද ඔහු ඉතා හොඳට විශ්ලේෂණය කරා. අපි වැටි සිටින්නේ නරාවලකටයි. අපේ රටේ දේශපාලනඥයන් හෙවත් නායකයන් ඔවුන්ගේ ගෞරවය ඔවුන් විසින්ම කෙලසා ගනිමින් තිබෙනවා. පූජකවරුන්, නිලධාරීන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයන්, විනිශ්චයකාරවරුන් මේ වගේ සෑම තරාතිරකම මේ පුද්ගල නායකත්වයක් ගනු ලබන චරිත සමාජය තුළ ඉතාම නරක තත්ත්වයට වැටිලා අද පහළම මට්ටමට ඉන්න මහජනයාටත් මේ තත්ත්වය කාන්දු වෙලා තිබෙනවා. අවන ජනතාවක් කවදාක්වත් විශිෂ්ට නායකයන් පත් කරගන්නේ නැතයි බර්ටල් බ්‍රෙස්ට් නාට්‍යකරුවා කියා තිබෙනවා. තවත් විදියකින් කියවොත් රටක ජනතාවකගේ හැටියටයි උන්ට නායකයන් ලැබෙන්නේ කියලා කියමනක් තිබෙනවා. එහෙමත් නැත්නම් ඔබ පත් කරගන්නා නායකයෝ අසමර්ථ නම් ඔබ කළ යුත්තේ දිගින් දිගටම මේ අසමර්ථ තක්කඩි නායකයන් පත් කර ගැනීම නොවේ. යන්න මෙහි අරුතයි. එසේනම් ශ්‍රී ලංකාවේ පුනරුද ව්‍යාපාරය පැහැදිලිව ඔබට ඉදිරිපත් කරන්නේ නිවහල්ව සිටිය හැකි ගැතිබැවින් තොර විවිධත්වය අගය කරන මානව දයාව සියලු නීතියට උඩින් තැබුණු ලද සමාජ ජාලයකට සම්බන්ධ කර තමුන්නාන්සේලා ගොනු කිරීම අපේ පරමාර්ථය වෙනවා. අප විසින් කළ යුත්තේ ඇති වී තිබෙන මේ නරක තත්ත්වය තේරුම්ගෙන මහජන ප්‍රවාහය දූෂිත තත්ත්වයෙන් පළමුව නිවැරදි මගට වෙනස් කිරීම තුළින් ඉහළ තලයට බලපෑමක් කිරීමයි. එය වික්ටර් අයිවන් මහතා කියූ පරිදි ඡන්දයෙන් හෝ උණ්ඩෙන් කරන්නක් නොවේ. සමිඥානකව මහජන බලවේගයක් ගොඩනැගීම මෙයින් අදහස් වෙනවා. ආසියාවේ බොහෝ බුද්ධිමතුන් පුරෝකථනය කරන්නේ නැතිනම් අනාවැකි කියන්නේ ආසියාවට පොළු දේ එන්නේ 21වෙනි සියවසේ කියලා. චීනය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරු වැනි රටවල් ආර්ථික වශයෙන් අපේක්ෂිත ඉලක්ක දර්ශකයක් හැටියට අරගෙන මේ නිර්ණායක ඉදිරිපත් කරනවා. එහෙත් රටක ආධ්‍යාත්මික විඥානයේද මෙහිදී මගහැර යා යුතු කරුණක් නොවේ. සදාචාරයට ගරු කිරීම, මනුෂ්‍යත්වයට ඇගීම, උසස් රසවින්දනය වැනි බොහෝ කරුණු පුනරුදය තුළ වැඩි වැඩියෙන් අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා අප කළ යුත්තේ කුමක්ද? අප පළමුව නිවැරදි විය යුතුයි. අප අපගේම නායකයන් විය යුතුයි. පුනරුද ක්‍රියාදරයන් අන් අයට නායකත්වය දෙන සමාජය දිනා ගන්නා එසේ නැත්නම් සමාජයේ දිනාගත හැකි පුද්ගලයන් බවට පත්විය යුතුයි. අප හැම කෙනෙකුටම පුළුවන් හොඳ දෙයක් කරන්න. මිනිසක වුණාම තම පවුල හා තම ව්‍යාපාරය හෝ රස්සාව පමණක්ම නොවේ රට වෙනුවෙන්ද කුඩාම දෙයක් වුවද ඔබට කළ හැකි. දූෂණයට, අක්‍රමිතාවයට, අවනීතියට එරෙහිව ක්‍රියාකාරී මිනිසකු වශයෙන් ඔබට පරිවර්තනය විය හැකි. එමෙන්ම නිවහල්ව සිතන්නෙකු වශයෙන් ඔබට බොහෝ දේවල් සොයන්නෙකු වශයෙන් වෙනස් විය හැකි. නවීතීම නව ක්‍රියාවන්ට මඟ පාදෙනවා. පුනරුදේ වටා එවැනි අයට ගොනුවීමට අවකාශය විවෘත වී තිබෙනවා. ඔබටෙහි කොටස්කරුවෙකු විය හැකි. ඔබටයි මේ ආරාධනාව. බොහොම ස්තුතියි. ආයිබෝවන්.
ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියන්නේ ජාතික චින්තාවේ ඉතාම ප්‍රබල සාධකයක්. ඒ වෙනුවෙන් දැවැන්ත භාවීය සාධක, ඥානමය සාධක නිර්මාණය කරන්නට පූර්වගාමීව සිටින මහාචාර්ය සරච්චන්ද්‍ර ජීව මැතිතුමන්ට බෙහෙවින් ස්තුතියි. පුනරුදය ව්‍යාපාරයට අතිශයින්ම වැදගත් තැනක් තමයි එතුමා සුවිසල් සුවිපුල් තැනක් එතුමා නියෝජනය කරන්නේ. ලංකාවට අවශ්‍ය තුරුණු කලාකරුවන්, සංගීතවේදීන්, රංගවේදීන්, චිත්‍ර ශිල්පීන්, සංගීත පර්යේෂකීන්, චින්තකයින් දැවැන්ත විද්‍යාර්ථීන් නිර්මාණය කරන තැනක්. ඒ වෙනුවෙන් එතුමා පුනරුදය නමින් දැල්වන ආලෝකයේ මහත් එතුමන්ට අපි සුබපතන්නට කැමති මහාචාර්ය සරත් චන්ද්‍රජීව සූරින්ට. පුනරුදය ප්‍රතිඥාව, අප ඔබ අප සැම නැගී සිට පුනරුදය ප්‍රතිඥාව අපි කියවමු. දමිල බසින් පුනරුදය ප්‍රතිඥාව කියවීම පිණිස ශිවගුරුනාදන් සුවිටම ගෞරවයෙන් ආරාධනය කරනම. මා පෙලින් ඛණ්ඩ හැටියට මේ කියවන්නම්, ඔබලා ඉන්න අනතුරුව කියවන්න. වර්ග, භාෂා, කුල, ආගම් ભેදවලින් තොර පුනරුදය අපි மறுமலர்ச்சி இயக்கத்தின் நாம் இன, மொழி, சாதி, மத பேதமின்றி சகல மனிதர்களின் சமத்துவமான மனித கௌரவத்தையும் சியலு மினிசுண்ட சமான மனுஷ்ய கௌரவேத, சமான ஐதிவாசிகாம்த சகதிக்க கெரின லாங்கே ஜாத்திய குடநகா கெனிம வினுவிந்த சம உரிமைகளை உறுதிப்படுத்தும் இலங்கை தேசத்தை கட்டியெழுப்புவதற்காகவும் නීතිය මත පාලනය වන නූතන රාජ්‍ය සමග සාමකාමී හා සමෘද්ධිමත් රටක් ඇතිකර ගැනීම වෙනුවෙන්ද சட்டத்திற்கு அமைய ஆட்சி செய்யப்படும் நவீன அரசையும் அமைதியான சுபீட்சமான நாட்டை உருவாக்கிக் கொள்வதற்காகவும் பெனிசிட் பவட்டத் எம உதார அரமுனு தினா ගැනීම සඳහා அதிஷ்டான ශීලි ලෙස அபகபவீமෙන් ක්‍රියා කරන බවටත් සහතික වේ. இவற்றிற்காக தோற்றுவதோடு மேற்படி உன்னத குறிக்கோள்களை வென்றெடுப்பதற்காக திட சங்கற்பத்துடனும் அர்ப்பணிப்புடனும் செயற்படுவதை உறுதிப்படுத்துகின்றோம். நன்றி. ஹிதபுதுனி சங்கீதேக்கேன விஷய கத்தாய் பாசே ஏக ஹுங்கக் விலாவட்ட ஹேதென்னி සියලුම වැඩ කරලා ඉවර වෙලා නිකන් ප්‍රීණණය වෙන්න තියෙන විෂයක් හැටියට. ඇත්තට ඒක එහෙම නෙවෙයි. විෂයක් තිබෙනවා ලෝකේ, අපරදිග ලෝකේ. මේ වික්ටර් අයිවන් සූරීන් බොහෝ වෙලාවට ඔහුගේ පුවත්පතෙහි සඳහන් කරන කාරණයක් තමයි අපරදිග ඥාන සම්භාරයන් නිසි පරිදි අපිට ගලා නොයෙම තමයි එකක් අපිට තියෙන බරපතල අපි මුහුණ දෙන අර්බුදය කියලා. ඒක ඇත්ත. දැන් කල්චරල් ඇන්ත්‍රොපොලොජි, සංස්කෘත මානව විද්‍යාව වගේ එකක්, මානව වංශ සංගීත වේදේ වගේ එකක්, එත්නෝ මියුසිකොලොජි වගේ එකක් අපේ රටට හරි ආගන්තුකයි අදටත්. සියලු සමාජ සංස්කෘතියෙන් තුලනයෙන් යුතුව හැමෝම එක තැන ඉන්නේ කියන එක විමසා බලන්නට ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ සිට එච්.ආර්. ජෝතිපාල දක්වා, නිහාල් නිල්සන් දක්වා, කොළඹ කුරුඳුවත්තේ සිට කහටගස්තිගලිය දක්වා මේ තියෙන සියලුම සංගීත සංස්කෘතියෙන් පිළිබඳව දයාබරව විමර්ශනය කරන්නට හැකි මණ්ඩපයක් මේක ඇතුලේ අපිට හදාගන්න පුළුවන්. ඊට රම්‍ය නිදසුනක් හැටියට අපි සංගීතයේ විශේෂාංගයක් ඉදිරිපත් කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ඔබ දන්නවා ලංකාවේ තියෙන මේ කල්චරල් ඉන්ටග්‍රේෂන් කියන කාරණේ සංස්කෘතික සමෝධානය ඇතුලේ විවිධ ජාතීන්ගේ සංකලනයෙන් අපේ සංගීතයේ සුපහන් වී තිබෙනවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන් සහ දුරාතීතේ බොහෝ ජාතීන්. ඉන්ලද සංගීත උරුමයන් අතරේ අද දවසේ වෙනකොට පුත්තලමි සිරම්බියදී සිටිනවා සුවිශේෂී සංගීතමය උපසංස්කෘතියක්. 2012 විතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රසන්න හෙට්ටිආරච්චි නමු නිෂ්පාදකවරයා සමග මම සිරම්බියඩියට ගියා.
මෙතුමන් ඔවුන් හමු වෙන්නේ. ඔවුන් පැවතෙන්නේ ලංකාවට ආපු පෘතුගීසීන්ගේ සහ අප්‍රිකානු ජාතික මොසැම්බික් වර්ගයේ හිතවතුන්ගෙන් පැවතෙන ජනගායනා විශේෂයක් අදට මෙහි ශේෂ වී තිබෙනවා. ඊටත් පෙර ආතුව දිවංගත සංගීත පරේක්ෂක සීදස් කුලතිලක මැතිතුමත් එක්ක මේ පිළිබඳව කතා කළා. මෙතුමන්ලව රූපවාහිනියට ගෙන්න අපට පුළුවන් වුණා. අද දවසේ අපි මෙතුමන්ලව ඉදිරිපත් කරන්නේ මේ සංගීතමය විශේෂාංගයේ ලංකාවේ තියෙන සියලුම සංගීත කුලකයන් තුලනයෙන් යුතුව විමසා බලන්නට. හැම සංගීත සංස්කෘතියකම නියෝජනය වෙන්නේ මිනිස්සු ආදරය සහ මනුස්සකම කියන එක විදහාලන්නටයි අපේ උත්සාහය. විමසා බලන්න මේ සංගීත සංස්කෘතිය ඇතුලේ තියෙන රිද්මීය සහ හරි අපූර්ව සංස්කෘතික සුලකුණු. මධ්‍ය ලයින් පටන් අරගෙන උඩට ගිහිල්ලා උපරීම ධෘත ලයින් නවතින ස්වභාවයක් තියෙන්නේ. ඔබ දන්න බයිලා ආකෘතියේ හැඩයක් මේ තියෙන්නේ. මේකේ මේ සංගීත සංලක්ෂණ සමහර වෙලාවට ලංකාවේ සමහර සංගීතවේදීන් එකල පරිහරණය කළා. නමුත් අද ඔවුන් පිළිබඳව සුනිසි ඇගයීමකටපත් නොවීම නිසා ඔවුන් එලෙසම හුදකලා වී තිබෙනවා. ඒක වෙනම කාරණාවක්. පර්යේෂණවේදියෙකුට ඉතාම හොඳ තෝතැන්නක්. ඔවුන් අපි හඳුන්වන්නේ කැෆර් වරුන්ගේ සංගීතය. කැෆර් වරුන්ගේ සංගීතය නමින් තමයි අපි රූපවාහිනියේදී එතුමන්ලව හඳුන්වා දුන්නේ. දැන් පාවිච්චි කරන්නේ ඩෝලය, පොල්කටු සහ මේ වාද්‍ය භාණ්ඩ විතරයි. හැබැයි මේකේ එක්තරා කාලෙක වයලීනියත් භාවිත කොට තිබුණා. ඉංග්‍රීසි මැන්ඩලීනේ, ඉංග්‍රීෂ් මැන්ඩලීනේ භාවිත කොට තිබුණා. කෙමෙන් ඔවුන් දැන් මේ ඩෝලය කියන්නේ අපර පෙරදිග සංගීත භාණ්ඩයක්, ඉන්දියානු සංගීත භාණ්ඩයක්. දැන් ඔවුන් අපේ සංගීතයටද මුසු වෙමින් එනවා දැන් ඉතින්. Thank you.
Thank you.
ඉස්සෙල්ලාම හඳුන්ලා දුන්නේ ශ්‍රී ලංකා රූපවාහිනිය සංස්ථාවේ ප්‍රසන්න හෙට්ටිආරච්චි රිදම් චැට් කියන වැඩසටහනේ. ඒ දෙවනි වැඩසටහන ඉදිරිපත් කරන්න මට අවස්ථාව හම්බ වුණා. දැන් සජීවී විකාශයක් රෑ 10 ඉඳලා 12 වෙනකම් දැන් හැම වෙලාවෙම මේ ඉයර්ෆෝන් එක ඉයර්පීස් එක කනේ ගහගෙන ඉන්නකොට නිෂ්පාදකවරයා මට අණ දෙනවා මේ අහවල දෙය කියන්න අහවල තැනට එන්න කියලා. ටික වෙලාවක් යනකොට අණ නොලැබී ගියා. මම පස්සේ බලුවම ඔහුත් නටනවා. ඔහුගේ අන්තිමේ ඔ මේ ක්ලයිමැක්ස් එකට එන හරිය එනකොට ඔහුත් නටනවා ඇතුලේ. ඊළඟ නිෂ්පාදකවරයාටත් ඒක අමතක වෙලා. හොඳයි, ඔබලාට බොහොම ස්තුතියි. මේක අපේ ලංකාවේ ඔබලාගේ රිද්මේ ජන සංගීත ප්‍රකාරයන්ට එකහුව වෙච්ච තැන. දිවංගත සීදස් කුලතිලක සංගීත පර්යේෂකතුමා එතුමා ලොකු අවධානයක් ඔබතුමාල කෙරෙහි යොමු කළා. අවාසනාවකට අද දවසේ මේ පිළිබඳව පර්යේෂණ කෙරෙන්නේ නැහැ. හැබැයි මේ ලෙස පවත්වාගෙන යෑම විදිහ මොනතරම් සතුටක්. Papa naman keru re panya mulamo. Nam papa.
බොහොම ස්තුතියි ලුවි ඇතුළු අපේ වාද්‍යවේදී සියලුම හිතවතුන්ට. දැන් ඔබ හිතනවද කොයිකද අපිට වෙන් කරන්න පුළුවන් මේ මොසැම්බික් අප්‍රිකානු පෘතුගීසි සංස්කෘතික සමෝධානයේ ඇතුළේ අපිට එක්කහුවෙච්ච සංගීතමය අංග මේවා. MS ප්‍රනාන්දු, CT ප්‍රනාන්දු, ඊට කලින් බොලි බැස්ටියන් ආදීන් අපේ සංගීතයට මේක එකතු කරලා අපි තිබුණාට සමහර ගුරුකුල විසින් අපි උත්තර ભારતીય රාගධාරී සංගීතය ඇතුළේ අච්චු ගැහුවට එහෙම ඩමි හදලා තිබුණාට ඇත්තටම ඇත්ත මේ රිද්මයකාරයන් අපේ ඇඟේ තිබෙනවා. දැන් මේ අවස්ථාවට මේක වැදගත් වෙන්නේ මේ සියලුම සෞන්දර්ය සංස්කෘතියෙන් අපිට හරිම එකසේ වැදගත් කියන කාරණාව සාක්ෂාත් කිරීම පිණිස. එනිසා මේ ආදරණීය හිතවතුන්ට මගේ ගෞරවය පිළිගන්නවා. මා සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ මුලින්ම මේ මෙතුමන්ලා පිළිබඳව මට කිව්වේ දිවංගත සීදස් කුලතිලක සංගීත පර්යේෂකතුමා. මට කිව්වා අයිසේ එනෝ යන්න මෙන්න මෙහෙම පිරිසක් ඉන්නවා බලන්න කියලා. එතුමා එක තමයි මම හුඟක් ඉස්සර 1980 දශකයේ එතුමනුත් මේ අවස්ථාවේදී තම ගෞරවයෙන් මතක් කරන්නට කැමති. කොයිතරම් මේ වගේ එක එක දිස්ත්‍රික්කවලට ආවේනික වූ, දැන් මේ පුනරුදය ව්‍යාපාරයේ මේ කාරණා වැදගත් වේවි, එක එක් දිස්ත්‍රික්කයන්ට ආවේනික වූ සංගීතමය උපසංස්කෘතීන් තියෙනවා. හැම දිස්ත්‍රික්කයකටම එහෙමයි. සමහර වෙලාවට සාහිත්‍යමය උපසංස්කෘතීන්, සංගීතමය උපසංස්කෘතීන්, ජන සංස්කෘතීන් තිබෙනවා. මේ වගේ දේ එළි දක්වන්න පුළුවන් වුණොත් මං හිතනවා අපිට වෙන ප්‍රකාශන ශක්්‍යතාවක් හදාගන්නට පුළුවන් වේවි කියලා. ඉතින් යළිදු වතාවක් අපේ කැෆර් මිත්‍රයින්ට අපේ ස්තුතිය පිරිනමමින් මා මේ මොහොතේ ආරාධනා කරනවා සරත් ප්‍රනාන්දු සොහිරා. එතුමා මේ කටයුත්ත වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වෙන දැඩි පරිශ්‍රමයක් දරන කෙනෙක්. හිතින් ගතින් මුළු ආත්මයෙන්ම මේකට වෙන් වෙච්ච මිනිස්සෙක්. සරත් එන්න ඔබට සතුටින් ආරාධනය කරනවා. ඔයාලා හැම දෙනාටම බොහොම ලොකු ස්තුති අසගෙන සිටiate. අපේ භාෂාවෙන් කියනවා නම් මුත්‍රුක් ග්‍රෑන්ඩ් මෙරස්සේ. Thank you very much. ගරු අප ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, පූජකතුමනි, මෞලවිතුමනි, අනිකුත් පූජකතුමනි, පුනරුද ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභික සියලු දෙනාගෙන් අවසරයි, පුනරුද ව්‍යාපාරයේ නිර්මාතෘ වික්ටායිවන් මහත්මනි, පැමිණ සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. ස්තුති කතාව කරන්නට මුලින්ම ක්‍රමානුකූලව ස්තුති කළ යුතු අයට කරලා අවසන් කරලා පුංචි දෙයක් ඔබත් එක්ක බෙදා ගන්නට කැමතියි. විශේෂයෙන් මේ සම්මේලනය සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරපු සියලු දෙනාට ස්තුති කළ යුතුයි. පුනරුද ව්‍යාපාරය 2016 12 මාසේ 10 දින මාරවිල අප චින්තකයියගේ ස්ථානයේදී පළමු පුනරුද සභාව ආරම්භ කළා. ඒ සභාව තුළින් තමයි අපි මෙතනට ආවේ. විශේෂයෙන් ස්තුතිය කියනවා චින්තකයි ඔබට. අපේ දිස්ත්‍රික්කය තුළ පළමු සභාව කැඳවන්නට ඔබගත් ඒ තීරණය වෙනුවෙන්. ඒ වගේම විත්යිවන් නැතිතුමෙනි, ඔබ මේ රටට සම්පතක්. ඔබ මගේ ජීවිතයේ වීරයෙක්. මම 1990 ඉඳන් ඔබව කියවලා තියෙනවා. ඔබේ පුවත්පත මම කියවලා තියෙනවා. ඔබ මේ රටේ කරන්නට යන මේ කාර්යය පිළිබඳව ඔබට අනේක වාරයක් ස්තුතියි. ඔබ වැනි මිනිසුන් තව දහස් ගණනක් මේ සමාජයේ උන්නා නම් මීට වඩා මේ රට ලස්සන වෙයි කියලා මම හිතනවා. ඒ වගේම පුනරුද ව්‍යාපාරය ආරම්භක අවස්ථාවේදී අපිට විහිළු කරපු මිනිස්සු හිටියා. පුනරුද ව්‍යාපාරය ගොඩනගන්නට
වැහැයි කියලා අපිට චෝදනා කරපු අය හිටියා. නමුත් අද වෙනකොට දිස්ත්‍රික්ක 20ක ආසන්න ප්‍රමාණයක පුනරුද ව්‍යාපාරයේ විහිදුණු ජාලගත වූ අත්දැකීමක් ඉන්නවා. ඒ වගේම පුනරුද ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභිකයන් වන ඔබ සියලු දෙනාටම ස්තුතියි මේ මොහොතට සම්බන්ධ වුණාට. ඒ වගේම පුනරුද ව්‍යාපාරයේ ක්‍රියාකාරී කමිටු සමාජිකයනි ඔබ සියලු දෙනාටත් ස්තුතියි. පුත්තලන් දිස්ත්‍රික්කයේ තුල අප කමිටු 35ක් පමණ ප්‍රමාණයක් ගොඩනගලා තියෙනවා. ඒ 35 තුල නායකත්වයේ අරගෙන බිම් මට්ටමේ වැඩ කරපු සියලුම දෙනාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මේ ආකාරයෙන් හෝ මේ දේ සාර්ථක කරගන්නට ඔබ දුන් දායකත්වයේ වෙනුවෙන්. ඒත් එක්කම සංස්කෘතික අංගයන් ඉදිරිපත් කර ඒ අප දිස්ත්‍රික්කයටම ආවේනික වූ ජන කණ්ඩායමට ස්තුති කරන අතර ගායනයෙන් අපට ඉතාමත් ලස්සන ගායනයක් ඉදිරිපත් කරපු චාල්ස් තෝමසයි ඔබටත් ස්තුතියි. ඒ වගේම මේ ශාලාව ලබා දුන් ඒ සමුපකාර රංග ශාලාව බාරව ඉන්න සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ආකාරයෙන් සැලසුම් කරගන්නට දායක වුණු ඒ කම්කරු ඒ හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා. හෙත් එක්කම පෞද්ගලිකව මා විශේෂ ස්තුතියක් කළ යුතුයි කියලා හිතනවා. ඔබ මාත් එක්ක අමනාප වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මාත් එක්ක විශේෂයෙන් මේ සම්මේලනය සාර්ථක කරගන්නට වෙහෙසුණු කීප දෙනෙක් ඉන්නවා. ඒ අතර ප්‍රොෆෙසර් සරච්චන්ද්‍ර මහතාණෙනි ඔබට ස්තුතියි. ඔබ මට ගොඩක් ශක්තියක් වුණා. ඒ වගේම සුමිත් අයියා, මාරවිල සුමිත් අයියා ඔබට ස්තුතියි. විශේෂයෙන් ආනමඩුව ප්‍රදේශයේ නියෝජනය වෙන සිරිසේන මහතා ඉතාම නිහඬ එහෙත් මාර්ගාම්බීර විදිහට මේකට දායකත්වය දුන්නු පුද්ගලයේ ඉතාමත් ආදරණීය විදිහට මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම නුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන නව අයියේ ඔබට අනෙක් වාරයක් ස්තුතියි. ඔබ මට ඇත්තටම පියේ. ඔබ මට ගොඩක් මේ කටයුත්ත වෙන්නේ ගොඩක් ආදරණීය විදිහට. ඔබ මට උදව් වුණා. ඔබට ස්තුතියි. අනිකුත් සියලුම දෙනාට මං ඉතාම ආදරෙන් මතක් කරන අපේ පියතුමා, ඔහු මේ කටයුත්ත වෙනුවෙන් ලොකු දායකත්වයක් දුන්නා. ඔහුටත් ස්තුතියි. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් පැමිණි සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් ඊයේ දවසේ ඉඳන් ඉතාම වෙහෙසකර කාර්යයක් ඉටු කරා. ඒ සියලු දෙනාටත් ස්තුතියි. ඒ වගේම තාක්ෂණික මෙවලම් එක්ක ගනුදෙනු කරපු ඒ සියලුම දෙනාට මා ස්තුතිවන්ත වෙනවා ඔවුන්ගේ කාර්ය වෙනුවෙන්. මගෙන් අමතක වුණු යමක් තියෙනවා නම් ස්තුති කරන්නට නොහැකි වුණු අය ඉන්නවා නම් ඒ වගේම මට දැන් මතක් වුණා දන්කොටුවේ ජයසිරි මහත්තයා. ඔහු ඉතාමත් ආදරණීය විදිහට ඔහුත් මේකට එකතු වුණා. ඒ වගේම ස්ටුවර්ට් සර් නම් කියන්නට නොහැකි වුණත් ඔබ සියලු දෙනාටම ඉතාම ආදරණීය විදිහට මම ස්තුතිවන්ත වෙනවා. මට හිතෙනවා පුංචි විනාඩි දෙකක් ඔබ මට දෙන්න. මම මේක කියලා මේ කතාව අවසන් කරනවා. මම ඉතාමත් ආශා කරන ආදරණීය කියවන පොතක් ඛලිල් ජිබ්‍රාන්ගේ ඉසිවරයා පොත. ඒකේ තියෙනා මෙන්න මේ විදිහට. මම ඒ කොටස හැමම කියලා මට කියන්න තියෙන දේ ඔබට කියනවා. ධනවතෙක් අපට දීම ගැන කියන්නේ යයි කීය. ඔබතුමාට අයත් දේ දෙන විට දෙන්නේ ස්වල්පයක් පමණි. ඔබ ඔබව දෙන විට සත්‍ය වශයෙන්ම දුන්නා වෙයි. හෙට දිනේ ඔබට අවශ්‍ය වේ යයි සිතා බියෙන් යුතුව පරිස්සම් කර තබා ගන්නේ මොනවාද? හෙට දිනය වන්දනා නඩයක් පසුපස යමින් මග සලකුණු නොරැඳෙන වාලුකා තලයක වැලි අතර මස්කටු සඟවමින් උවමනාවට වැඩියෙන් හිතන බල්ලෙකුට
හෙට දිනේ කුමක් ලැබේද? අවශ්‍යතාවය පිළිබඳව ඇතිවන බිය හුදෙක් අවශ්‍යතාවයම පමණක් නොවේද? ඔබගේ ළිඳ දියෙන් පිරී තිරී ඇති විටත් සංසිඳ විය නොහැකි පවසකින් ඔබ පෙළෙයි නම් එය රුදුරු පිපාසයක් නොවේද? තමාට අයත් බොහෝමයකින් ටිකක් දෙන අය සිටිති. ඔවුන් ඒවා දෙන්නේ සමාජයේ පිළිගැනීම සඳහාය. ඔවුන්ගේ යටි අදහස ඒ ත්‍යාගය අපවිත්‍ර කරයි. සමහර අය ටිකක් තිබී ඒ සියල්ලම දෙති. මේ අය ජීවිතය හා ජීවිතයේ පරිත්‍යාගශීලී භාවය පිළිබඳව විශ්වාස කරන්නෝය. ඔවුන්ගේ පෙට්ටගම් කිසිදා හිස් නොවේ. මේ රටේ මිනිසුන් දිහා බලද්දී අපි වාලුකා තලයක මස්කටු සංගවන බල්ලන්ගේ ගානට වැටිලාද කියලා මට හිතෙනවා. අපේ ජීවිතේ පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටු කරගත යුතුයි කියන එකේ මම ඉන්නවා. ගෙයක් දොරක්, ඉඳුම් හිටුම්, කෑම බීම, දරුවන්ගේ අධ්‍යාපනය, මේ කියන භෞතික සම්පත් අපේ ජීවිතයට අවශ්‍යයි. හැබැයි අපි 1948 ඉඳන් 2018 මේ මොහොත දක්වා අපේ රටේ මිනිසුන් හොඳයි කියන මිනිසුන් මේ අතිශය ආත්මාර්ථකාමි විදිහට ගමනක් යන මිනිසුන් නෙවෙයිද ජීවත් වෙන්නේ? ඔබට මට අභියෝගයක් තියෙනවා, මේ රට කවුරුත් හදලා දෙන්නේ නැහැ, ඔබයි මමයි හදන්නට ඕනේ. අපිත් අපේ ජීවිතේ මනින්නේ කාලයෙන්. ජීවිතේ උපරිමේ අවුරුදු 80යි. අවුරුදු 80ෙන් අවුරුදු 20ක් බොහෝ දේ කරන්නට නොහැකි කාලයක් හැටියට සැලකුවත් අපි අපේ ජීවිතේ හැම දවසකම කරන්නේ අර කියන දේම පමණක් නම්, වාලුකා තලයක පසුව කණ්ඩ හංගමින් යන මස්කටු සංගවමින් යන බල්ලො රැලක් වගේ නෙමෙයි කියලා මම විශ්වාස කරනවා ඔබයි මමයි. අන්තිමේදී අපේ ජීවිතේ අවුරුදු 70කින් පස්සේ ජීවිතේට වටිනා කියන දෙයක් මම කරලා නැත්තම්, මම කරලා තියෙන්නේ අතිශය ආත්මාර්ථකාමි විදිහට මගේ දේවල් පමණක්ම නම්, මම ඔබට ආදරෙන් ආරාධනා කරනවා අපි සියලු දෙනා හෘද සාක්ෂියක් ඇති මිනිසුන් මෙන් අපි අපේ රට හදන්න කැප වෙමු. පුනරුද ව්‍යාපාරය නිසා ඔබට ආරාධනා කරනවා මේ රට හදන්නට ලැබිලා තියෙන හොඳම අවස්ථාව මේ මොහොතයි. ඒ නිසා අපි සියලු දෙනා අපේ කාලයෙන්, අපේ ශ්‍රමයෙන්, අපේ මුදලින්, අපේ ජීවිතෙන් යම්කිසි කොටසක් ජීවිතයට වඩා කල්පවතින දෙයකට ජීවිතේ යෙදෙව්වේ නැත්නම් අපේ මරණයත්, මම හිතන්නේ ඒ මරණයට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. මම හිතනවා ජීවිතෙන් හතරෙන් තුනක් ගෙවා අවසන් කර ඉන්න මෙතන ඉන්න මිනිසුන්ගෙන් ආදරයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා මේ රට හදන්නට ඔබ දායක වෙන්න. ඔබ තුල තියෙන ප්‍රඥාව, ඔබ තුල තියෙන දැනුම, ඔබ තුල තියෙන ශක්තිය, ඔබ තුල තියෙන ආදරණීය බව, ඒක දෙන්න. අපි තවත් වාලුකා තලයක මස්කටු සංගවන බල්ලන්ගේ ගණනට නොඇති අපේ ජීවිතේ අපි අලුත් දෙයක් කරමු. ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඔබට ස්තුතියි. සරත් බොහොම ස්තුතියි. ඔබ මේ ව්‍යාපාරය වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ තමන්ගේ හැඟුම් පැතුම් වෙන් කළ ප්‍රේමණීය මිනිසෙක්, ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට කැමති. ඔහු සඳහන් කළ ඔහුගේ කතාවේදී මිනිස්සු හරි හොඳයි, ඇත්තටම හොඳයි. කොයි කාලෙත් මිනිස්සු හරි හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ උදාරාර්ථයෙන් උදාරාර්ථය වෙන් කරගන්න වැඩපිළිවෙල පෙන්වන්න බැරිකමයි. ඒක කවුරු හරි පෙන්වනව නම් අන්න එතන මිනිස්සු ඉන්නවා. පුනරුදේ ව්‍යාපාරයේ මං හිතන්නේ දැන් වෙනකොට වික්ටයිවන් මාධ්‍යවේදියා, මේ සමාජ පූර්වෝපදේශකයා, ප්‍රතිසංස්කරණවාදියා, ඔහු පෙන්වලා තියන්නේ ඒක. ඒක අතිශයෝක්තියක් නෙවෙයි. ඔහු පෙන්වලා තියන්නේ ඒ හැබෙහින්ම මේ උදාරාර්ථයෙන් උදාරාර්ථය වෙන්න ගන්න අවශ්‍ය සවිධිමත් වැඩපිළිවෙල. එහෙනම් මේ හමුවීම ඉතාම සතුටුයි. මේ සතුට මම අර කතාව පටන් ගන්නකොට ඔයාලා මේ කිව්ව ප්‍රඥානන්දේ දැල්ලු දවසක්
ඔබලා හැමෝටම නිදුක් නිරෝගී සුව ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද හෙට වැඩ කරන්න අපි අද නිරෝගීව සිටින්නට ඕනේ. ඒ ශක්තිය ධෛර්යය ඔබලාට ලැබේවා. හැබෑ විදිහට විවරණය කරගන්නට ඔබලාට මානසික සුවය, මානසික ආරෝග්‍ය ලැබෙන්න කියලා අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්න කැමතියි. අද දවසේ මේ කටයුත්තට මට ආරාධනය කළේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සරත් චන්ද්‍රජීව මැතිතුන්. එතුමන්ට බොහොම ස්තුතියි. මම මුළු හදවතින්ම මේ ව්‍යාපාරයක දිගු කාලයක් බැඳලා හිටපු මිනිස්සෙක්, පාඨකයෙක් හැටියට විචාරද ගුණදාස කපුගේගේ මිතුරෙක් රංජිත් අගහස් ප්‍රකාශකව ඔහුට මේක කිව්වහම ඔහු කිව්වා මේ දවසක මල්ලි ඇවිල්ලා බලන්න මේ අපේ කතා බහ කියලා. එදා මං තීරුම් ගත්තා මටත් ඕන වුණා මේකේ කවුද ඉන්නේ කියලා බලන්න. බලුවාම TM ප්‍රේමවර්ධන මහතානන්, එතුමා මගේ ගුරු ජීවිතේ මට මහා දැවැන්ත ඉසව්වක් සංකල කෙනෙක්. හුඟක් දේ ලෝකේ විවරණය කරගන්නට, පරිදිය තියෙන දේවල් වටහා ගන්නට හුඟක් හිතකැවූ කෙනෙක්. බොහොම ආදරෙන් මගේ පෙන්වුව කෙනෙක්. මේ ව්‍යාපාරයේ ඔහු වගේ කෙනෙක් මහා දැවැන්ත ශක්තියක් වගේ මේ මොහොත කියන්නට ඕන. ඔහු ගණිත ගුරුවරයෙක්, මම සංගීත ගුරුවරයෙක්. අපි දෙන්න එක ඉස්කෝලේ ඉගැන්නුවා. හැබැයි ඔහු ගණිතය උගන්වන්න තරම් ලස්සනට මට සංගීතය උගන්වන්නත් බෑ. මට ගණිත සංකල්ප කෙරෙහි හරි ආසාවක් ඇති වුණා. ඔහු ගණන් උගන්වනකොට ඉතාම දුර්වල දරුවෝ. ඔහුගේ විෂයන් වල සාමාර්ථය, ඉහළ සාමාර්ථයක් ලබා දුන්නා. එතුමන් මුණ ගැහිමත් මට හරි සතුටක්. මේ ව්‍යාපාරයේ හරි දැවැන්ත ශක්තිමත් චරිත ගණනාවක් සිටිනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය සරත් චන්ද්‍රජීව මැතිතුමන් වෙනුවෙන් මාව සම්බන්ධීකරණය කළේ ලලිත කලාවේදී විමල් මුණසිංහ මගේ හිතමිත්‍ර ප්‍රවීණ මාධ්‍යවේදියා. එතුමන් ඉතාම ආදරෙන් මතක් කරන්නට කැමති. ඔහු බොහෝ කටයුතු වලදී නිරන්තරවම පෙනී හිටින මගේ මාධ්‍ය ජීවිතයේ දැවැන්ත චරිතයක්. ඔහුටත් මගේ සුභාශිංසනය පළ කරන්නට කැමති. එහෙනම් අපි ආපහු දවසක මෙහෙම තැනක හමුවෙමු. මේ වැඩ කරන්න අපට දැවැන්ත වශයෙන් නිදුක් නිරෝගී සුව ශක්තිය ධෛර්යය මානසික ආරෝග්‍ය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. සමාප්තිය හැටියට මං තෝරගන්නේ රත්නශ්‍රී විජේසිංහ කවි පොතක් ලිව්වා ගුරුතරුව කියලා. පස්සේ මනෝරත්න මහත්තය නාට්‍ය කරපු හින්දා ගුරුතරුව කියලා නම වෙනස් කරා තරු ලකුණ කියලා. ඒකේ තියෙනවා ඉවර කරනකොට කවියක්. ඒකේ තියෙන්නේ හම්බ වෙන සියලු කටුකොහල් ආදරේ වී පිපේවා. මොකද්ද ආදර කියන්නේ? මේ තියෙන ශක්තිය, මේ තියෙන කාරණා විවරණය කරගන්නට තියෙන බුද්ධිමේ ශක්තිය, ඥානෝත්පාදනය සහ නිසි මංමාවත් හෙලිපිලි පෙහෙලි කරගන්නට අවශ්‍ය උද්‍යෝග සම්පන්න බව, සෙනෙහබර උද්‍යෝගය අපට ලැබේවා. ඒ ඔබට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් වැඩමව දාල ගෞරවනීය මහා සංඝරත්නයේ මෞලානාතුමා, පියතුමන්ලා සියලු දෙනාට යළිදු අපේ ස්තුතිය පළ කරමින් තුෂාර සවුන්ස් අපේ නාද ශික්ෂණය කළේ එතුමන්ලට ස්තුති, ශාලාව ලබා දුන් සැමට ස්තුති. නමින් ගමින් වෙසසා දක්වන්නට නොහැකිවද මේකට උත්තර අපමණව අප උපකාර කළ සියලු දෙනාට අපගේ නොමද ස්තුතිය පළ කරමින් හෙට ප්‍රේමණීය හෙටක්, ආදරණීය හෙටක් හදාගන්නට අපට යෝධ බල, යෝධ වීරය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් උත්සව ස්වභාවය වැඩ කටයුතු මෙයින් නිමා කරනවා. ජය වේවා.